Good morning, everyone. So, අද අපි මේ විදියට පටන් ගන්නෙ online A+ tutor ආයතනය හරහා අපි පස්වෙනි කණ්ඩායම beginners spoken English for beginners කියන එකේ පස්වෙනි කණ්ඩායම තමයි අද මේ විදියට අපි පටන් ගන්නෙ. එතකොට හැමදාම ඉරිදා උදේ 8 ඉඳන් 10 වෙනකම් මේ ක්ලාස් එක දිගටම අද ඉඳන් අපි පටන් අරගෙන මේ විදියටම යනවා. ඕකේ ක්ලාස් එක පටන් ගන්න කලින් මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් මං කවුද මේ කෝස් එක කොහමද වෙන්නේ මේකේ පොඩි විස්තරයක් කරන්නම් මගේ නම තේජා නානයක්කාර මං හිතන්නේ දැන් වෙද්දි ගොඩක් අය දන්නවා කතා කරලා තියෙනවා මාත් එක්ක මම මේ වෙනකොට ස්පෝකන් ඉංග්‍රීසි ලෙක්චරර් කෙනෙක් විදියටත් මනෝවිද්‍යා උපදේශිකාවක් විදියටත් වැඩ කරනවා ඊට අමතරව මං මගේ බැචලර්ස් කරේ ලෝ නීති උපාධිය හදාරලුවා Liverpool John Moores University AK England etakota spoken english api patang aragena dan godak kal wenawa etakota me online platform ekata awilla ape me aja me avurudde ape pasweni kandayama thamai me widiyata patang ganne course ekak gana katha kaloth ape me course ekak maasa 6 kin wage sampurna karanna thamai bala poruthwen inne එතකොට ඔන්ලයින් ක්ලාසස් සූම් මේ ප්ලට්ෆෝර්ම් එකේම තමයි වෙන්නේ. එතකොට අද ගොඩක් අලුතෙන් ජොයින් වෙච්ච අය ඉන්න නිසා සූම් එක ගැන කතා කරනවා. මේකේ අපි හැමදාම යන පාඩම රෙකෝඩ් කරනවා. ඉතින් ඕගොල්ලන්ට මොන හරි මගහැරිච්ච දෙයක් තියෙනවා නම් ආපහු ඕගොල්ලන්ට වීඩියෝ එක ඕනෙම වාර ගානක් බලලා ඒක ඕගොල්ලන්ට මගහැරිච්ච දේවල් අල්ල ගන්න පුළුවන්. එතකොට ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එක ගැන කතා කරද්දී ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මේ ක්ලාස් එකට ජොයින් වෙනකොටත් ගොඩක් අය කතා කරලා කියපු දෙයක් තමයි සමහර අයට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. හැබැයි අනිත් අය කියන දේ හොඳට තේරෙනවා. සමහර අයට ලියන්න කියවන්න පුළුවන් හැබැයි කතා කරන්න බැහැ. එතකොට ගොඩාක් මම දකින විදියට අපේ ලංකාවේගේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි සමහර වෙලාවට මේ දන්න වචන ප්‍රමාණය අඩු කමක් තියෙනවා. ඒ කියන්නේ අපි දන්න හරිම limited number of words. ඒ කියන්නේ හරිම සීමිත වචන ප්‍රමාණයක් දන්න නිසා. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක කියුවම ගොඩාක් අය බය වෙනවා අපි grammar grammar කියලා. අපි grammar හරියට දන්නේ නැති නිසා. ඔය වගේ එක එක ප්‍රශ්න තියෙනවා. ඔව්. ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ grammar කියන එක ගොඩාක් වැදගත් තමයි. හැබැයි අපි මුලින් grammar වලට යන්න කලින් මේ beginners class එකේ මම ගොඩක් focus කරනවා words. ඒ කියන්නේ vocabulary කියන එකට. දැන් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ අපි කතා කරනකොට අපිට ප්‍රධාන වශයෙන් අපි දේවල් හතරක් ගැන බලන්න ඕන. අපි දන්න වචන මාලාව vocabulary ඊළඟට දැන් අපි වචනයක් දැක්කොත් අපි ඒක අඳුන ගන්න spellings දැනගෙන ඉන්න ඕන. ඊළඟට ඒ වචන හරියට උච්චාරණය කරන්නේ කොහොමද? pronunciation. අන්තිමට තමයි අපි grammar. ඒ කියන්නේ මේ පාඩම අපි පාඩම් ටික කරගෙන යද්දී අපි grammar cover කරනවා. හැබැයි ඊටත් කලින් අපි මුලින් පටන් ගන්න අපි දන්න වචන ටිකේ සාමාන්‍යයෙන් දැන් වෙද්දිත් අපි වචන ප්‍රමාණය දන්නවා. එතකොට මේ වචන ටික ටික අපි වැඩි කරගන්න තමයි උත්සාහ කරන්න ඕන වචන දන්න ප්‍රමාණය. එතකොට මේ කෝස් එකේ මම සාමාන්‍යයෙන් පාඩමකට අමතරව හැමදාම ඕගලන්ට වචන මාලාවක් දෙනවා. එතකොට ඕගලන්ට සති ඉතුරු දවස් ටිකේ උනත් පාඩම් කරලා එකතු කරගන්න පුළුවන්. එතකොට තවත් එක දෙයක් තමයි දැන් අපි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ස්පෝකන් ඉංග්‍රීසි කියන එක ගත්තාම අපි ලෙවල්ස් වලට කඩනවනේ බිගිනර්ස් ඉන්ටර්මීඩියට් ඇඩ්වාන්ස්ඩ් කියලා. එතකොට මෙතන අද අපිත් එක්කතු වෙලා ඉන්නේ ඉංග්‍රීසි මුල ඉඳන්ම ඉගෙන ගන්න කැමතියි. ඒ කියන්නේ මුල ඉඳන්ම කොහොමද මේක හරියටම සාස්ත්‍රයේ කොහොමද අපි දැනගන්න කියන එක. එතකොට මේ බිගිනර්ස් ලෙවල් කියන එකට ආවම අපි දැනටමත් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වල ලැන්ග්වේජ් එකේ වචන 1000ක් විතර දන්නවා. එතකොට සාමාන්‍ය වචන 1000 3000 අතර දන්නවනම් අපි කියනවා එයා බිගිනර්ස් ලෙවල් එකේ ඉන්නේ කියලා. එතකොට මම උත්සාහ කරන්නේ ඕගොල්ලොන්ව මේ මාස 6 ඇතුළත ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කරවන්න. එතකොට ඔය වගේ දැන් අපි වර්ඩ්ස් ගැන කතා කරනවා නම් මම මේක ඕගොල්ලන්ට පහසු වෙන්න කොටස් 18කට විතර කඩාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අපි ක්ලෝත්ස් නැත්තම් ස්කූල් ඔය වගේ ටොපික් එකක් ගත්තම ඒකත් එක්ක රිලේට් වෙලා අපිට කතා කරන්න අවශ්‍ය වෙන වචන මාලාවක් තියෙනවා. එතකොට හැමදාම මම ඔය වගේ ටොපික් එකක් අරගෙනත් කතා කරනවා. සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් COVID-19. COVID-19 එක අපිට දැන් පාවිච්චි කරන්න වෙච්ච වචන අලුත් වචන මොනවාද? දැන් ගොඩාක් අය වචන අහලා තියෙනවා දන්නවා. හැබැයි ඔක උච්චාරණය කරන්න ගියාම ගොඩාක් අය වරද්ද ගන්නවා. කියන්නේ හරියට වචන ප්‍රොනවුන්ස් කරන්න දන්නේ නැහැ. එතකොට මේකේ අපි ලයිව් ක්ලාස් එකේ ගොඩාක් ફોකස් කරනවා
අපි මුලින් අලුත් වචනයක් ඉගෙන ගන්නවා ඒක ස්පෙලිංග්ස් ඉගෙන ගන්නවා ඒක උච්චාරණය කරන්නේ කොහොමද කියලා ඒ විතරක් නෙමෙයි මේ වචනේ අපි වාක්‍යයකට දාලා කතා කරන්නේ කොහොමද කියන එකත් අපි බලනවා එතකොට දැන් ගොඩාක් අය තව අහන ප්‍රශ්නයක් තමයි දැන් ඔයා කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගත්තේ එතකොට මං ගැන කතා කළොත් මම පොඩි කාලේ ඉඳන්ම පළවෙනි දවසේ ඉඳන්ම මං ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක. එතකොට මම ඕ ලෙවල් ඒ ලෙවල් කළේ විචලී ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ලංකාවේ ප්‍රධාන පෙළේ තියෙන කොළඹ හොඳම ජාත්‍යන්තර පාසලේ. ඊළඟට මම මගේ විශ්වවිද්‍යාල කටයුතු කරෙත් ඉංග්ලන්ඩ්වල ලිවර්පූල් ජෝන් මර්ස් යුනිවර්සිටි එකේ. ඒක නිසා ඉංග්‍රීසි කියන දේ මං ඉංග්‍රීසි කියන එකත් එක්ක ජීවත් වෙච්ච කෙනෙක්. ඒ නිසා අපිට මුලින් ඉඳන්ම ඉංග්‍රීසි ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් මම ඉගෙන ගත්ත දේවල් තමයි ඕගොල්ලොත් එක බෙදා හදාගන්නේ මේක හරිම ලේසි විදියට කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්නේ මාස 6ක් වගේ පොඩි කාලෙකින් අපි ඒක සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා තවත් එක දෙයක් මම මතක් කරන්නම් ගොඩක් අය දැන් හරියට කරදර වෙනවා දැන් මේ ඉංග්‍රීසි නිසා ගොඩක් අපහසුතාවයට පත් වෙච්ච අය ඉන්නවා මම හිතන්නේ මෙතනත් ඕගොල්ලන්ට මේක එක්ස්පීරියන්ස් කරන්න වෙලා ඇති අපි සාමාන්‍යයෙන් ජොබ් එකකට ගියාම ජොබ් ඉන්ටර්විව් එකකට ගියාම අපිට කතා කරගන්න බැරුව කොච්චර අපිට විෂය දැනුම තිබ්බත් වැඩක් නැහැ භාෂා දැනුම නැතුව අපිට ඒ වගේ සොසයිටි එකකට ගිහින් කතා කරන්න බැරි වෙනවා එතකොට ගොඩක් අපි දැන් ගවර්න්මන්ට් ස්කූල් එකක ඉගෙන ගන්න කෙනෙක් නම් ඉංග්‍රීසි කෙනෙක් ඉගෙන ගන්න සාමාන්‍යයෙන් ග්‍රේඩ් 6 වලිනුත් පස්සේ තමයි හරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න හැබැයි ඒකත් මන් දකින විදියට සාමාන්‍යයෙන් මදි සාමාන්‍යයෙන් හොඳ ඉංග්‍රීසි සොසයිටි එකකට ගිහිල්ලා නැත්නම් ඕගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන සොසයිටි එකකට ගිහිල්ලා කතා කරද්දී ඕගොල්ලොන්ටම තේරෙනවා ඇති. දැන් මෙතන මං දන්නවා මට වගේ අවස්ථාව හම්බෙලා නැහැ. ගොඩක් ලෝකල් ස්කූල්ස් වලට ගිහින් ඉගෙනගෙන ආපහු තමයි ඉන්නේ. හැබැයි ඕගොල්ලෝ දැන් ගොඩක් තවත් එක දෙයක් තමයි දැන් මෙතන මේ ස්කූල් යන ළමයි එකතු වෙලා ඉන්න නිසා මං එක දෙයක් කියන්නම්. ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ මං කලින් කතා කරනකොට අපි දැන් හිතනවානේ ලෝකල් ස්කූල් එකකට ගිහිල්ලා අපි ලංකාවේ කැම්පස් එකකට යනවා ලංකා විශ්වවිද්‍යාලයකට යනවා එතකොට මේකේ ලෙක්චර්ස් ඔක්කොම කරන්නේ ඉංග්‍රීසි වලින් එතකොට ඕගොල්ලෝ ලෝකල් සිලබස් සිංහල මීඩියම් ඉගෙනගෙන යන ළමයෙක්ට මුලින්ම කැම්පස් එකකට ගියාම ගොඩක් අමාරුව වැටෙන්නේ මේ විෂය දැනුම තියෙන්න පුළුවන් හැබැයි මේ භාෂා දැනුම නැති නිසා ඒක නිසා දැන් මෙතන මම මේක මේ කෝස් එක හදලා තියෙන සාමාන්‍ය ග්‍රේඩ් 6 ළමයෙක්ට උනත් ජොයින් වෙන්න පුළුවන් මුලින් ඉඳන්ම කරන නිසා එතකොට මුලින් ඉඳන්ම මේ වචන උච්චාරණය කරන විදිය සෙන්ටෙන්ස් ස්ට්‍රක්චර්ස් වාක්‍යයක් හදාගන්න විදිය මුලින් ඉඳන්ම හරියට ඉගෙන ගන්න. එතකොට මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ මං කියවනේ මම මුලින් ඉඳන්ම ජාත්‍යන්තර පාසලක ගියේ. එතකොට මම ඉංග්‍රීසි චතුර ලෙස කතා කර අවුරුදු 5 ඉඳන්ම එතකොට තවත් එක දෙයක් තමයි ඕගොල්ලන්ට මේ බෑ කියලා දෙයක් නැහැ. හැම වෙලාවෙම මතක තියාගන්න අවුරුදු 5 6 ළමයෙක්ට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් අපිට ඒකෙන් සාමාන්‍ය ලොකු කෙනෙක්ට කතා කරන්න බැරි වෙන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේ ඉංග්‍රීසි නිසා අමාරුවට ඒ කියන්නේ ඕගොල්ලෝ uncomfortable situations වලට experience කරන්න උනා නම් හැම වෙලාවෙම එක දෙයක් මතක තියාගන්න අවුරුදු 5 6 ළමේ පොඩි ළමයෙක්ට කතා කරන්න පුළුවන් නම් කවදාකවත් ඕගොල්ලන්ට බැරි වෙන්නේ නැහැ. එතකොට මං ඕගොල්ලෝගේ හැම ප්‍රශ්නයකටම දැන් මේකේ ලියන්න විදිය කොහොමද කතා කරන්නේ ওই වගේ ගොඩාක් ප්‍රශ්න වලට මේ හැම දෙයකටම ගැළපෙන විදියට තමයි මේ කෝස් එක හදලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි කිව්වොත් තවත් එක දෙයක් ඉංග්‍රීසි වෙනුවෙන් අඩුම ගාන දවසේ විනාඩි අපි කියමු විනාඩි 30ක් පැය භාගයක්වත් වැය කරන්න ලෑස්ති වෙන්න මොකද එහෙම නැතුව අපිට මේකේ ඉම්ප්‍රූවමන්ට් එකක් දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් වචන 10ක් එක දවසකට පාඩම් කරන්න පුළුවන් නම් අලුත් වචන 10ක් අපි දන්නේම නැතුව දවස් 10ක් යද්දී වචන 100ක් විතර අපි එකතු කරගෙන තියෙනවා. ඔය විදියට ඕගොල්ලන්ගේ පැත්තෙනොත් ඩෙඩිකේෂන් ඇන්ඩ් කමිට්මන්ට් උත්සාහය සහ කැපවීම අනිවාර්යෙන් අවශ්‍යයි. එතකොට මම මගේ පැත්තෙන් පුළුවන් උපරිම ඕගොල්ලන්ට දෙනවා ඕගොල්ලෝ පුළුවන් තරම් මේකට කමිට් වෙන්න කියලා මං ඉල්ලනවා රික්වෙස්ට් එකක්. ඕකේ. සෝ අපි බලමු අද අපි මොනවද ඉගෙන ගන්න යන්නේ කියලා. අද ලෙසන් එකේ. එතකොට අද මම මේක කොමන් ක්ලාස් එකක්. එතකොට හැමෝම එකතු වෙලා ඉන්න නිසා මම තෝරගත්ත ටොපික් එක everyday activities. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන දේවල්. අපි දැන් උදේ පටන් ගත්තොත් උදේ ඉඳලා රෑ වෙනකම් සාමාන්‍යයෙන් අපි කරන ක්‍රියාකාරකම් ඒක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් කවුරු රැහුවොත් ඔයා මොනවාද කරන්නේ? ඔයා මොනා කර කරද හිටියේ? ඔන්න ඔය වගේ ක්වෙස්චන් එකක් ඇහුවොත් අපි කොහොමද ආන්සර්ස් දෙන්නේ කියලා.
එතකොට අද මේ පාඩම මම කොටස් දෙකකට බෙදලා තියෙනවා. පළවෙනි කොටසදී මම මේ everyday activities කියන එක ගැන කොහොමද අපි ඉංග්‍රීසි වලින් කතා කරන්නේ. දෙවැනි එකේ මේ අද vocabulary lesson එක වෙනුවට මම තෝරගෙන තියෙන්නේ question words. ඒකෙන් අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න අහද්දී ඉංග්‍රීසි language එකේ අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන වචන ටික. Okay, එහෙනම් අපි පටන් ගමු. Right. सो मेतन ओगोलोंट इमेजेस टिकाक पेन वैती सामान्य अपि उदे अहरिच वेला विंदा एदिने दा करन क्रियाकारका मोनाद कियला इतो कोट मेके दी यहा पैत्तिंग मां दीला थीना वाक्य टिकाक तो कोट सामान्य अपि दें इंग्लिश दान्ने ने खता करन बहै कियू आट अपि दैनतमा सामान्य प्रमाने वाचर टिकाक दान्नवा इतो कोट अपि मुलिंग उत्सा करन्नों हरिम सारल वाक्य खता करन कोहमद ටිකෙන් ටික මම ඕගලන්ට උගන්වනවා මේ සරල වාක්‍ය කම්ප්ලෙක්ස් සංකීර්ණ වාක්‍යයක් කරගන්නේ කොහොමද කියන එක ගැන අපි අද බලමු සරල වාක්‍යකින් පටන් අරන් සාමාන්‍ය වචන දෙක තුනකින් අපි කොහොමද වාක්‍යයක් හදාගන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි උදේට ඇහැරෙනවා. එතකොට අපි මේකට පාවිච්චි කරන verb එක I get up. නැත්නම් I wake up කියලාත් කියනවා. I get up. I wake up. සාමාන්‍යයෙන් මේ ක්‍රියාපදේ හැමෝම දන්නවා. හැබැයි අපි මේක වාක්‍යයකට දාලා කතා කරන්න විදිය තමයි දන්නේ නැත්තේ. ඉතින් අද පළවෙනිම වාක්‍ය විදියට මම තෝරගත්තේ මෙන්න මේක. I get up every day. Every day. Every day කියන්නේ හැමදාම. දැන් අපි හැමදාම කරන දෙයක් නම් අපිට මේ every day කියන වචනේත් ඇඩ් කරන්න පුළුවන්. I get up every day. එතකොට ඕකට අපිට ඕන නම් වෙලාවක් ඇඩ් කරන්න පුළුවන්. At 5 a.m. At 5 a.m. I get up every day at 5 a.m. එන හැමදාම උදේ 5ට මම ඇහැරෙනවා. එතකොට මේක හරිම සරල වාක්‍යයක්. ඕගොල්ලන්ට අද ඉඳන් හැමදාම උදේට ඇහැරුණාම නැත්තම් කාට හරි කියනවා නම් ඕගොල්ලෝ කොහොමද වාගේ දවස පටන් ගත්තේ කියලා මෙන්න මේ වාක්‍ය දැන් සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කතා කරන එක උත්සාහ කරන් අපි දන්න එක වචනයක් හරි අද ඉඳන් ඉංග්‍රීසි වලින් කතා කරලා හුරු කර ගන්න. එතකොට මං chance එක දෙන්නම් හැමෝටම මේක pronounce කරලා try කරන්න පුළුවන්. හැමෝම එක සැරයක් මං කියන දේ හොඳට අහන් ඉන්න. ඊට පස්සේ ඕගොල්ලෝගේ පැත්තේ mic එක unmute කරලා මේක try කරන්න පුළුවන්. First sentence I get up every day at 5 a.m. I get up every day at 5 a.m. හැමෝම try කරන්න බලන්න. I get up every day at 5 a.m. Yes, very good. I get up every day at 5 a.m. හැමෝම උත්සාහ කරන්න. I get up every day at 5 a.m. එතකොට මේකේ මං දීලා තියෙන 5 a.m. කියලා. මේක වෙනස් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ කොයි වෙලාවටද හැරෙන්නේ ඒ වෙලාව මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. අපි හිතමු 6:30 කියලා. එතකොට මම කියනවා I get up every day at 6:30. 6:30 a.m. ඔන්න ඔය වගේ අපිට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා හැමදාම උදේට මම කෝපි එකක් බොනවා. I drink coffee. I drink coffee every morning. හැම උදේම Every morning, I drink coffee. Every morning, I drink coffee. Every morning. Second sentence ek hamon balanna. I drink coffee every morning. Hamon ma try karanna balanna. Mic ek unmute karanna pulang ogolanga patte. I drink coffee every morning. I drink coffee every morning. Then coffee වෙනුවට අපි දන්න එක එක අපි බොන જાති. එතකොට අපිට ඕනනම් tea, milk over අපිට replace කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි දැන් කෑමද බීමද සාමාන්‍යයෙන් අපි food and drinks කියන topic එක ගත්තත් අපි දැනටමත් සාමාන්‍ය වචන ප්‍රමාණයක් දන්නවා. එතකොට මේ සාමාන්‍ය මං වෙන වාක්‍යට ඕගොල්ලෝට මේ වචන replace කරගන්න පුළුවන්. දැන් මෙතන මං දීලා තියෙන coffee කියලා ඕගොල්ලෝ මේක I drink tea every morning. I drink a fruit juice every morning. ඔන්න ඔය වගේ එක replace කරගන්න පුළුවන්. හරිම පහසුයි. අපි සරල වාක්‍යයක් ඉගෙන ගත්තම
අපිට මේකට තව ඕනතරම් වචන ඇඩ් කරගෙන එක කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් එකක් කරගන්න පුළුවන්. දැන් ඕන අපිට පටන් ගන්න පුළුවන් I drink coffee. එතකොට I drink coffee කියන එකට හැම උදේම every morning. එතකොට මේක තව extra වචන දෙකක් අපි ඇඩ් කරගෙන තියෙනවා. Every morning. දැන් හැම හවසකම every evening. දවල්ට නම් every afternoon. රාත්‍රියට නම් every night. ඔන්න ඔය වගේ අපිට දැන් අපි morning, evening, afternoon, night කියන මේ දවසේ වෙලාවල් අපි කියන උදේවරුව, දවල්වරුව, හවස්වරුව ඕක අපි දැනටම දන්නවා. එතකොට අපි මේ සරල වාක්‍යයට ඔය ටිකක් ඇඩ් කරලා කතා කළා නම් ඔන්න ටික ටික අපිට මේ වාක්‍ය තව කම්ප්ලෙක්ස් කරගන්න පුළුවන්. I drink coffee every evening. I drink a fruit juice every day. හැමදාම every day. ඔන්න ඔය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙතන මේ ඉමේජස් වල ඕගොල්ලන්ට පේනවා ඇති මම ක්‍රියාපද ගොඩක් දීලා තියෙනවා. I get up, I take a shower. දැන් අපි සාමාන්‍යයෙන් උදේට නානවා නම් හැමදාම උදේට නානවා නම් අපි කියනවා I take a shower every morning. I take a shower every morning. දැන් මෙතන ඕගොල්ලන්ට පේනවා ඉතින් number 2 කියලා තියෙනවා. Here you can see the image. I take a shower every morning. හැමෝම try කරන්න එක කියන්න. I take a shower every morning. You can try it from your end. මයික් එක mute කරක් කමක් නැහැ. Unmute කරලා හරි කමක් නැහැ. ඕගොල්ලන්ට මට ඇහුම් නැති වුණාට කමක් නැහැ. ඕගොල්ලෝගේ පැත්තේ ඉඳන් මේක practice කරන්න. I take shower every morning. I take shower every morning හැමදාම උදේට නානවා කියලා කියන්න පුළුවන් ඔන්න ඔය විදියට I take shower every morning. Yes, very good Nimal. I take a shower every morning. ඔය Nimal වගේ අනික් කාටවත් කියන්න පුළුවන් මේක හොඳට කට ඇරලා ප්‍රොනවුන්ස් කරන්න. ඕගොල්ලෝ වචන ප්‍රැක්ටිස් කරන තරමටම තමයි ඕගොල්ලන්ට මේක පුරුදු වෙන්නේ, කටට පුරු වෙන්නේ. ඒ නිසා බය නැතුව හොඳට කට ඇරලා ප්‍රොනවුන්ස් කරන්න වචන හොඳට ශබ්ද එළියට පිට වෙන විදියට. දැන් සාමාන්‍යයෙන් අපි තවත් එක ක්‍රියාවක් තමයි I brush my teeth. I brush my teeth every morning. දැන් මේව සාමාන්‍යයෙන් අපි දන්න දේවල්. ඉතින් අපි මේක වාක්‍යයකට දාලා හරියටම grammatically correct sentence එකක් කියන විදියයි අපි මේ අද බලන්නේ. I brush my teeth every morning. I brush my teeth every morning. කියන බලන්න. I brush my teeth every morning. ඔගොල්ලන්ට try කරන්න පුළුවන්. Yes, I brush my teeth every morning. ඔතන තව එකක් මම අද අලුත් දෙයක් ඕගලන්ට උගන්වන්නම්. දැන් අපි සාමාන්‍යයෙන් කොණ්ඩි පීරනවා කියලා කියන්නේ ගොඩක් අය මේක වැරදියට ප්‍රොනවුන්ස් කරන්නේ combing. Combing hair. කොණ්ඩි පීරනවාට අපි කියනවා combing hair කියලා. හැබැයි මේක වැරදි. මේ ක්‍රියාපදේ අපි ප්‍රොනවුන්ස් කරන්න ඕනේ combing. B ශබ්දය අපි ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. B ශබ්දයක් එන්නේ නැහැ. Combing. එතකොට දැන් මේක 50ට අපි කියන්නේ comb කියලා ගොඩක් අය ප්‍රොනවුන්ස් කරනවා. හැබැයි එහෙම නෙමෙයි comb. Comb. හොඳට පැහැදිලි වහගන්න. I am combing my hair. Combing නෙමෙයි, it should be combing. ඊළඟට දැන් අපි කන්දක් නගිනවා නම් ගොඩක් අය මේ හිතන් ඉන්නවා මේ වචනේ climbing කියලා. Climbing කියලා. හැබැයි climbing නෙමෙයි climbing. B ශබ්ද නැහැ. B එක silent word එකක් වෙනවා. Silent letter එකක් වෙනවා ඒ වචනේ. Climbing. Climbing. හැමෝම මේක try කරන්න ඕගොල්ලෝ පැත්තින් නම්. Climbing. අපි මොන හරි කන්දක් නගිනවා. I am climbing a mountain. Climbing. Climbing කියන්න එපා වැරදි. MB. MB කියන අකුරු දෙක එකලඟ එනවා නම් B අකුර අපි ශබ්ද කරන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් පොඩි අය වුණත් මේක දැම්ම ඉගෙන ගන්න එක හොඳයි. මොකද ගොඩාක් දුරට ලංකාවේ වගේම හැමතැනම වගේ සිංහලයි කතා කරද්දී මේක climbing, combing කියලා තමයි කියන්නේ. හැබැයි ඒක වැරදි. It should be combing. Climbing.
ඔන්න ඔය විදිහට පුරුදු වෙන අද ඉඳන් කියන්න. එතකොට සාමාන්‍යයෙන් තව අපි ක්‍රියාවක් ගත්තොත් හැමදාම අපි උදේට කරන දේක් දැන් හිතනවා අපේ අම්මා හැමදාම උදේ ආහාර වේලේ අපිට සූදානම් කරලා දෙනවා පිළියෙල කරනවා. එතකොට ඕකට අපිට කියන්න පුළුවන් ක්‍රියාපදේ මොකද්ද? ගෙස් කරන්න පුළුවන් කට්ටියට ඊළඟට මේ Zoom chat එක හැමෝම පාවිච්චි කරන්න ඕගලන්ට sentences එවන්න ඕන නම් මොන හරි examples තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මේ Zoom chat එක හරහා ඕගලන්ට අහන්න පුළුවන්. ඕගලන්ගේ ඔය 3 dots තියෙනවා අන්තිම අග channel එකේ ඒකේ chat කියන එක click කරාම ඕගලන්ට type කරලා එවන්න පුළුවන් ඕගලන්ට තියෙන questions. ඊළඟට දැන් මම වාක්‍යයක් කියද්දි ඕගලන්ටත් ඒකට උදාහරණ දෙන්න පුළුවන්. Okay, then api kema then udaya ahare vela nan api kena breakfast. Breakfast. Samahara ay meka breakfast kiyala kadala kiyenawa. Breakfast kiyala. Habai eka waradi. It should be breakfast. Breakfast. Dawal ahare nan lunch. Lunch. Raya kema nan api kena dinner. Dinner. Breakfast. Lunch, dinner, breakfast, lunch, dinner. और नौ एवी दिए टा ओके हरी टा pronounce कराने क्या ना करने? इधर आप हमें पीलिया ले करना, सूदाना करना के लोग को हमें देखिया ने prepare, prepare. मेरे ना मैं word एक दी ला तेरा मामा. I prepare my breakfast. I prepare my breakfast. मामा उदय आहार वेले පිලියල කරනවා ලෑස්ති කර ගන්නවා කියලා කියන්නේ I prepare my breakfast. I prepare my breakfast. එතකොට අපි සූදානම් කරනවා පිලියල කර ගන්නවා කියලා කියන එකට අපිට යූස් කරන්න පුළුවන් ක්‍රියාපදේ තමයි prepare. Prepare. නැත්නම් අපිට I make breakfast. I make lunch කියලා කියන්නත් පුළුවන්. හැබැයි prepare කියන ක්‍රියාපදේ ඊට වැඩිය හොඳයි කියලා මම හිතනවා. Make කියන්නත් පුළුවන්. ඊළඟට අපි උදේ ආහාරය වෙලේ ගන්නවා නැත්නම් අපි කියන්නේ කනවා කියලා. එතකොට ඒකට අපි අපිට පාවිච්චි කරන්න පුළුවන් eat breakfast. නැත්නම් have breakfast. Right? I eat breakfast every morning. නැත්නම් I eat breakfast. I eat lunch. ඔන්න ඔය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් I have lunch. I have lunch. ඔය ක්‍රියාපද දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ලිස්ට් එකේ යට මන් දීලා තියෙනවා මේක ඕගොල්ලන්ට ආපහු බලන්න පුළුවන් I have lunch I eat lunch ඔන්න ඔය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට අපි දැන් මේක තව අපිට ඕන නම් ඇඩ් කරගන්න පුළුවන් I take a shower after eating my breakfast දැන් අපි මුලින් මේ සරල වාක්‍යකින් පටන් ගත්තේ අපි බලමු ඒකට තව පොඩි එක දෙයක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා. මට කියන්න පුළුවන් හැමදාම උදේට කෑවට පස්සේ මම නානවා. I take a shower. දැන් අපි පස්සේ කියලා කියන්නේ කොහොමද? After. දැන් මේ දන්නේ නැති වචන ඕගොල්ලෝ අද මොන හරි වැඩිපුර දෙයක් ඉගෙන ගත්තා නම් තව එක දෙයක් මට අමතකුණා මේක මුලින් කියන්න. හැම වෙලාවම පොඩි නෝට්බුක් එකක් අතේ තියාගන්න. දැන් මේ මේක කරද්දී අපි මේ ක්ලාස් එකට හැමදාම ජොයින් වෙනකොට පොඩි නෝට්බුක් එකක් තියාගන්න ඕගොල් අලුතෙන් ඉගෙන ගන්න වචන නෝට් ඩවුන් කරගන්න සිංහල මීනින් එක ලියාගන්න ඊට අමතරව මං වාක්‍යයක් දුන්නොත් ඕනනම් ඒකත් ලියාගන්න පුළුවන් එතකොට මේ විදිහට ඕගොල්ලෝ සතියක් යද්දි ඔය වගේ එකතු කරගත්ත වචන ටිකක් තියෙනවා ඒ සතියේ ඒ වචන ටික හොඳට පුරුදු වෙන්න හොඳට උච්චාරණය කරන්න පුරුදු වෙන්න ඕගොල්ලන්ට ඒ ප්‍රනවුන්ස් කරන විදිය මතක නැත්තම් මේ වීඩියෝ එක බලලා ඕගොල්ලන්ට ආපහු එක ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් ඒ මම මේ වීඩියෝ කෝගල හැමෝටම දානවා group එකේ ඉන්න අයට. So ඔයගොල්ලන්ට මේක ඕනෙම වාර ගානක් බලලා හොඳටම පුළුවන් වෙනකන් practice වෙනකන් ඒක ඔයගොල්ලන්ට repeat කරන්න පුළුවන්. එතකොට අපි පස්සේ කියලා කියනවනම් after. කෑවට පස්සේ නම් after eating. After eating. ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන්. එතකොට මං උදේ ආහාරයේ වේලේ ගත්තට පස්සේ නේද උදේ කෑම ගත්තට පස්සේ after having my lunch. නැත්තම් having කියන ක්‍රියාපදයට අපිට after eating my lunch දවල් ආහාර වේල නම් lunch උදේ ආහාර වේල නම් breakfast ඕගලන්ට ඔක කැමති එකක් දාගන්න පුළුවන් දැන් අපි හිතමු උදේට කෑවට පස්සේ මම නා ගන්නවා I take a shower
After eating my breakfast. After eating my breakfast. Mage udekam. Mage udekam. My breakfast. My breakfast. එතකොට දැන් මේ අපි මුලින් දැන් මම මේක කලින් ප්‍රැක්ටිස් කරා ඔයගලන්ට I take a shower හැමදාම උදේට නානවා නම් අපිට කියන්න පුළුවන් I take a shower every morning I take a shower every morning ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන් එතකොට අපි නාන්නේ කෑවට පස්සේ කියලා කියන්න නම් I take a shower after having my breakfast නැත්නම් after eating my breakfast කියලා කියන්න පුළුවන් after eating my breakfast after having my breakfast හැමෝම මේක ප්‍රොනවුන්ස් කරන්න ඕන ඕගලට මයික් එක මියුට් කරලා try කරන්න පුළුවන් මයික් එක unmute කරලා try කරන්න පුළුවන් එතකොට මට ඕගල කියන එක ඇහෙනවා එතකොට ඕගලගේ මොන හරි උච්චාරණය කරනකොට ප්‍රශ්නයක් තියෙනවා නම් වැරදි නම් මට හදන්න පුළුවන් Yes, correct question ka kahala tiyena. Yes, if we use a verb after the preposition, should we add ing to it? Yes, very good question asela. Godak ay meka danne naha. Then samanyen api after kiyana ekata passe kriya padayak pawichchi karana ona. Before kiyana ekata passe kriya padayak pawichchi karana ona hama welawama kriya pade ing ekak tiyenna ona. After eating, after sleeping, after going to school. Onna aya wage api ekenne පස්සේ මේකට පස්සේ අපි මේක මේ දෙක කරනවා කියලා කියද්දි after eating දැන් මෙතන මම පළවෙනි එකට ing දාලා නැහැ සාමාන්‍යයෙන් අපි හැමදාම එදිනෙදා කරන දෙයක් නම් පුරුද්දක් විදිහට කරන දෙයක් නම් අපි ing දාන්නේ නැහැ අපිට නිකම්ම ක්‍රියාපදේ විතරක් පාවිච්චි කරන්න පුළුවන් I sleep I drink I take I give I talk I teach ඔන්න ඔය වගේ ඊළඟට දැන් අපි after දැන් හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ ආෆ්ටර් එකට පස්සේ අපි ing දාන්න ඕනේ හැම වෙලාවම ඔව් අපි ක්‍රියාපදයක් පාවිච්චි කරනවා නම් දැන් කියනවා මම දැන් මෙතන මම කියලා තියෙන උදේ කෑම ගත්තට පස්සේ නානවා after eating my breakfast එතකොට after eating my breakfast වෙනකොට අපි දැන් වෙන ක්‍රියාවක් මම කියනවා after playing football football play කරාට පස්සේ මම හැමදාම දෙයට නානවා එතකොට I take a shower after playing football. එතකොට හැම වෙලාවම after එකට පස්සේ අපි ක්‍රියාපදයක් දානවා නම් මේක කළාට පස්සේ කියලා after එකට පස්සේ ing. එතකොට after eating my lunch, after playing football, after doing my homework, I take a shower after doing my homework. එතන සම්පූර්ණ කරනවා නම් After completing my homework, ඔන්න ඔය විදිහට අපි දන්න ක්‍රියාපද ටිකම අපිට කරකවන්න පුළුවන්. දැනට අපි දන්න ක්‍රියාපද ටිකෙන් උනා ඕගොල්ලන්ට වාක්‍ය රටා ඕනතරම් හදාගන්න පුළුවන්. ඉතින් අපි අද මේ සරල වාක්‍යයෙන් පටන් ගමු. එතකොට අපි සාමාන්‍යයෙන් හැම කෙනෙක්ම දැන් මෙතන වර්ක් කරන අය ඉන්නවා නම් අපි සතිය දවසක අපිට කියන්න පුළුවන් I get ready to go to work. මම දැන් වැඩට යන්න ලෑස්ති වෙන්නයි යන්නේ නැත්නම් ලෑස්ති වෙන්න ඕනේ වගේ අදහසක් දෙනවා I get ready to go to work I get ready to go to work වැඩට යන්න ලෑස්ති වෙනවා I get ready to go to work I get ready to go to work ඊළඟට අපිට ඕන වෙලාවක් සඳහන් කරන්න පුළුවන් දැන් අපි තව එකක් අධිගණන ගමු අපි කියනවා 8ට විතර 9ට විතර අපි හරියටම වෙලාව කියන්නේ අපි කියනවා 8ට විතර 8 මාරට විතර එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් වචන දෙකක් තමයි at around අපි හරියට නිශ්චිතවම වෙලාව සඳහන් කරන්නේ නැහැ අපි කියනවා 8ට විතර කියලා එතකොට at around 8 o'clock නැත්නම් at around 8 a.m. අන්න ඒ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන් at around මේක මතක තියාගන්න අපි වෙලාවත් එක පාවිච්චි කරනවා time concept එකත් එක පාවිච්චි කරද්දි at around දැන් අපි කියනවා 7ට විතර කෑම කනවා නම් අපි රෑ 7ට විතර තමයි රෑ කෑම ගන්නෙ එතකොට මං හරියටම 7ටම කනවා නම්
7 PM. දැන් අපි පුරුද්දක් විදියට හැමදාම රැයට 7ට කනවා නම් එතකොට අපිට කියන්න පුළුවන් at 7 PM කියලා. කවුරුනි මේක ඇහුවා එක දවසක් මගේ කලින් ක්ලාස් එකක අපි මේක බලද්දි කවුරුර ඇහුවා at 7 PM at around 7 PM කියන එකේ වෙනස මොකද්ද කියලා. At 7 PM කියන්නේ හරියටම 7ට. At 7 PM. හැබැයි මං කිව්වොත් at around 7 PM. At around 7 PM කියලා එතකොට කියන්නේ හරියටම 7ට නෙමෙයි 7ට විතර. 7ට විතර. එතකොට 7ට චුට්ටක් කලින් වෙන්නත් පුළුවන් 7ට පස්සේ වෙන්නත් පුළුවන් 7 වටේ වගේ කියන්නේ 7 විතර වෙද්දි කියලා අපි කියන්නේ. At around 7. එතකොට ඕක ඕගොල්ලන්ට at around 6:30, at around 5:30 ඔය වගේ පාවිච්චි කරන්න පුළුවන්. තව එක දෙයක් දැන් මේ ගොඩක් මේ ළමයි කරන මිස්ටේක්ස් නිසා මම මේක කියා දෙන්නේ ගොඩක් අය හිතනවා දැන් අපි කියනෝනේ 7 o'clock, 8 o'clock, 9 o'clock ඔය වගේ කියනවා. එතකොට එක දවසක් කාට හරි වෙලාව කියන්න කිව්වම ස්ටුඩන්ට් කෙනෙක් කිව්වා 6:30 o'clock, 7:30 o'clock. ඒක වැරදි. අපි හරිම මේ numbers ඒ කියන්නේ දැන් 7 8 9 ඒ වගේ එක විතරයි අපි කියන්නේ. දැන් 7 මාරයි, 7යි කාලයි, 7යි 45යි ඒ වගේ ඒවත් එක අපිට o'clock කියලා දාන්න බෑ. එතකොට අපි කියනෝනේ 7:30, 7:15, 9:45 අන්න ඒ වගේ. අපි o'clock කියලා දාන්නේ හරියටම අර 1 2 3 1 to 12 කියන එක විතරයි. කියන්නේ 1 o'clock, 2 o'clock, 5 o'clock, 12 o'clock, 7 o'clock අන්න ඒ වගේ විතරයි. 7:30, 7:45 ඒ වගේ ඒවට අපිට o'clock කියන එක දාන්න බෑ. ඒ නිසා හැමෝම දන්නේ නැති අය ඉගෙන ගන්න අද මේ වෙලාව කියනකොට o'clock කියලා අපිට හැම තැනකම දාන්න බෑ. 7:30 වගේ එහෙම කැඩෙන ඒවට අපි කියනවා 7:30 කියලා. 7:30 o'clock කියලා කිව්වොත් it's wrong. ඒක වැරදි. එතකොට ඔය වගේ දැන් අපි ක්‍රියාපද ගැන අද බැලුවා. එතකොට අපි කියනවා හැමදාම උදේට අපි ඇඳ හදනවා කියලා. Make the bed. Make the bed. ඊළඟට අපි go to bed. නිින්දට යනවා, ඇඳට යනවා කියලා අපි රැට අපි කියනවා go to bed. Go to bed. එතකොට අපි හැමදාම රැට නිදා ගන්න යන්නේ නැත්තම් අපි කියනවා I go to bed at 9 o'clock in the evening. නැත්තම් 9 o'clock at night. තව එකක් මම මේකත් අද ඔයගොල්ලෝ ඉගෙන ගන්න සාමාන්‍යයෙන් අපි කියනනේ උදේ වරුව, දවල් වරුව, හවස් වරුව, රැ. එතකොට දැන් මේක අපි prepositions in කියන එකත් එක්ක use කරනවා in the morning. දැන් හිතන්න මම කියනවා හැමදාම මම newspaper එකක් කියවන උදේ වරුවේ. I read a newspaper in the morning. I read a newspaper in the morning. එතකොට උදේ වරුවේ කියන්නේ in the morning. දවල් වරුවේ නම් in the afternoon. In the afternoon. ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන්. හවස නම් in the evening. In the evening. හැබැයි අපි රෑ කියලා කියනවා නම් in the night නෙමෙයි, ඒක වෙන්න ඕන at night. දැන් මම එකම example එක ගන්නම්. I read a newspaper in the morning. උදේ වරුවේ. එතකොට දවල් වරුවේ නම් I read a newspaper in the afternoon. In the afternoon. හවසනම් I read a newspaper in the evening. I read a newspaper in the evening. හැබැයි රෑ කියලා කියන්න I read a newspaper at night. At night. ගොඩක් අය මේක පටලවලා කියනවා at night. At night. දැන් මේ වෙලාව කියන concept එකට ආපු නිසා මම තවත් එක අලුත් දෙයක් ඔයගලන්ට උගන්වන්නම්. දැන් අපි කාට හරි greet කරනවා නම් අපි කියනවා good morning, good afternoon, good evening ඔය වගේ. හැබැයි දැන් රෑ වෙලාවක අපි කොහෙ හරි ගිහින් අපි කාට හරි greet කරනවා නම් අපි good night කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ කොච්චර රෑක වුණත් අපි රෑ වරුවක අපි ගිහින් කාට හරි අපි greet කරනවා නම් good night කියන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කොයි හරි තැනකින් පිටත් වෙලා එනවා නම් ඒ වැඩ ඉවර වෙලා පිටත් වෙනකොට අපිට කියන්න පුළුවන් good night. Good night කියලා ඉවර කරන්න පුළුවන්. හැබැයි අපි පටන් ගන්නකොට අපි දැන් රැවරුවේ කවහරි ගිහින් හම්බුනාම good evening. ඕගොල්ලෝ ඕනම TV show එකක බලන්න දැන් TV එකේ අපි මොන හරි ඕනම එකක් රැවරුවේ කිව්වත් සුබ සන්ධ්‍යාවක් කියලා තමයි ඒගොල්ලෝ ඒ show එක පටන් ගන්නෙ.
නැත්නම් සුබ රාත්‍රියක් කියලා නෙමෙයි. සුබ රාත්‍රියක් කියලා ඉවර කරන්න පුළුවන්. හැබැයි පටන් ගන්නෙ නෑ good night කියලා. එතකොට ඒ වගේ අපි උනත් කතා කරනකොට අපි greet කරලා දැන් ඕනම වෙලාවක අපි greet කරලා පටන් ගන්න good morning, good afternoon, good evening. රෑ වරුවක් උනත් රෑ කොච්චර රෑ උනත් අපි කියන්න ඕනේ good evening කියලා. good night කියන අපි කියනවා send off. කියන අපි කොයි හරි පිටත් වෙලා යද්දී අපිට good night කියලා එන්න පුළුවන්. රෑ වරුවක. හැබැයි අපි greet කරලා පටන් ගනිද්දි good night කියන්න එපා. වැරදි. you should tell good evening. good evening everyone. right? අන්න ඒ විදිහට අපි කියමු. එතකොට උදේ වරුව නම් good morning. දවල් වරුව නම් good afternoon. හවස නම් good evening. රෑ නම් ඒත් good evening. අපි පිටත් වෙලා එනවා නම් good night. ඔන්න ඔය ටිකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඕකේ. එතකොට මේ ලිස්ට් එකේ මම දීලා තියෙන ගොඩාක් ක්‍රියාපද get up, take a shower, brush my teeth, get dressed. දැන් අපි ඇඳුම් ඇඳගෙන ලෑස්ති වෙන්න ඕනේ කියන එකට තව එකක් අපි කියනවා get dressed. get dressed. ඔන්න ඔය විදිහටත් අපි පාවිච්චි කරනවා. ඊළඟට අපි කියනවා go to bed, sleep, eat breakfast, have breakfast. ඔය ක්‍රියාපද ටික මම දැන් කලින් ඔක්කොම explain කරා. අපි ඊළඟට යමු. දැන් තවත් වෙලාවක ඔව් කවුරුරි example එකක් එවලා තියෙනවා. normally I go to bed at 9 pm. yes very good Nimal. normally I go to bed at 9 pm. සාමාන්‍යයෙන් මම නිින්දට යන්නේ රෑ 9ට at 9 pm. අපි normally කියන්නේ සාමාන්‍ය. normally වගේම තව වචනයක් ඕගොල්ලෝ පාවිච්චි කරනවා නම් usually. usually normally I go to bed at 9 pm. නැත්නම් normally වෙනුවට තව එකක් ඕගොල්ලන්ට use කරන්න පුළුවන්. usually I go to bed at 9 pm. ඔන්න ඔය විදිහට අප ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. දැන් කවුරුරි question එකක් අහනවා මෙන්න මේ විදිහට. hi දැන් අපි හිතමු John කියලා නම. hi John, what are you doing? what are you doing? ඔයා මොනවද කරන්නේ? ඔයා මොනා කරන ගමන්ද ඉන්නේ කියලා ඔන්න question එකක් අහන්න පුළුවන්. එතකොට ඒ වගේ question එකක් අහද්දී අපි හැම වෙලාවෙම use කරන ඕන අපි දැන් මොන හරි ක්‍රියාවක්නේ කරන්නේ. මොන හරි අපි physically කරන දෙයක්. එතකොට දැන් හිතන්න ඔගොල්ලෝ ගෙදර අස්කර කර ඉන්නේ. ගෙදර පිරිසිදු කරන ගමන් ඉන්නේ. එතකොට දැන් ඔක ගෙයක් වෙන්න පුළුවන්. කාමරයක් විතරක් වෙන්න පුළුවන්. apartment එකක් වෙන්න පුළුවන්. එතකොට අපි කොහොමද ඒ answer එක දෙන්නේ? එතකොට මට කියන්න පුළුවන් I'm cleaning my apartment. I'm cleaning my house. I'm cleaning my room. I'm cleaning. දැන් ඕක එක ක්‍රියාවක් විතරයි. දැන් හිතන්න ඔයා වෙන දෙයක් කර කර ඉන්නවා. ඔයා රේඩියෝ එක අහන් ඉන්නවා. I'm listening to the radio. I'm listening to the radio. දැන් මෙතන ඉමේජ් එකක් දීලා තියෙනවා number 13 බලන්න. I'm listening to the radio. ඊළඟට අපි කොහොමද කියන්නේ අතු ගන්නවා කියලා. What is the verb? මොකද අපි පාවිච්චි කරන ක්‍රියාපදේ අතු ගන්නවා කියලා කොහොමද කියන්නේ? Yes, දන්නව නම් ඔයගලට කියන්න පුළුවන්. අතු ගන්නවා. Sweep the floor. Sweep the floor. මෙතන මේක මම ක්‍රියාපදේ දීලා තියෙනවා. S W E P. Sweep. Sweep the floor. අපි කියන්නේ අතු ගන්නවා කියලා. එතකොට දැන් එයා කතා කරන වෙලාවෙ අතු ගගා හිටියනම් ඔන්න I am sweeping the floor. I'm sweeping the floor. ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට කියන්න පුළුවන්. එතකොට තව අපි දැන් දූවිලි වලට මොනවද කියන්නේ ඉංග්‍රීසි වලින්? දූවිලි වලට අපි කියනවා dust. dust. එතකොට දූවිලි පිහදානකට අපි මොන හරි ක්‍රියාපදයක් තියනවද? දූවිලි පිහදානවා. දැන් හැමෝම දන්නවා දූවිලි වලට අපි dust කියනවා කියලා. හැබැයි dust කියන එක ක්‍රියාපදයක් විදියට පාවිච්චි කරනවා කියලා ගොඩක් අය දන්නේ නැතුව ඇති. ඉතින් අද මේක ඉගෙන ගන්න අපි දූවිලි පිහදානවට wipe කියලාත් කියනවා. ඒ වගේම dusting කියලාත් කියනවා. දැන් හිතන්න මම table එකේ දූවිලි පිහදානවා නම් I'm dusting the table. dusting කියන එක ක්‍රියාපදයක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ අදහස වෙන්නේ පිහදානවා. දූවිලි පිහදානවා කියන අදහස. ඊළඟට අපි දැන් පාවිච්චි කරන vacuum cleaner එක. මෙන්න මේ image එකේ ඔයගලන්ට පේනවා ඇති
vacuum cleaner දැන් සමහරවිට අපි පිරිසිදු කරන්න පාවිච්චි කරන තවත් ටූල් එකක් vacuum cleaner. එතකොට මේ vacuum cleaner කියන නමේම ක්‍රියාපදෙත් තියෙනවා. vacuum කරනවා කියලා අපි සිංහලෙන් කියන්නේ vacuum කරනවා. එතකොට ඉංග්‍රීසි වලින් උත් කියන්න පුළුවන් I am vacuuming the floor. කියන්නේ මේ floor එක vacuum කරන ගමන් ඉන්නේ. I'm vacuuming the floor. ඊළඟට අපි පිඟන් හොදනවා නම් අපි කියනවා I'm washing the dishes කියලා. දැන් හරියටම මේ දැන් කරන දෙයක් නම් අපි ing දාලා කතා කරනවා I'm washing the dishes. I'm washing the dishes. ඔන්න ඒ විදිහට කියන්න පුළුවන්. හැබැයි wash කියන එකට වැඩිය තව හොඳ ක්‍රියාපදයක් තියෙනවා ලස්සන ක්‍රියාපදයක් අපි dishes කියන එකත් එක පාවිච්චි කරනවා I'm doing the dishes. ගොඩක් අය මේක දන්නේ නැහැ ඒ නිසා අද මේ දේ අලුතෙන් ඉගෙන ගන්න I'm doing the dishes. I'm doing the dishes. ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට ඔක පාවිච්චි කරන්න පුළුවන්. I'm washing the dishes. I'm cleaning the dishes. I'm doing the dishes. ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට ඔක කියන්න පුළුවන්. ඊළඟට අපි දැන් මේ ඇඳුම් හොදනවා නැත්නම් අපි washing machine එකේ දාලා ඇඳුම් ටික පිරිසුදු කරගන්නවා. ඒකට අපි කියනවා I am doing the laundry. I am නැත්නම් කෙටින් අපිට I'm කියලා කියන්න පුළුවන්. I'm doing the laundry. මම මේ pictures තමයි follow කරන්නේ. මෙතන ඕගොල්ලන්ට පේනවා ඇති මෙයා washing machine එකට washing powder දාලා he is going to clean the clothes. එතකොට අපි කොහොමද කියන්නේ? I'm doing the laundry. මේ අලුත් words ඉගෙන ගන්න අද ඉඳන් පාවිච්චි කරන්න. I'm doing the laundry. I am doing නැත්නම් කෙටියෙන් I'm කියලා කියන්න පුළුවන්. I'm doing the laundry. ඊළඟට තව එකක් අපි iron එකට iron කියලා කියනවා. එතකොට ඔක ක්‍රියාපදයක් විදිහට පාවිච්චි කරද්දි ironing ම තමයි. එතකොට දැන් මම ඇඳුම් iron කරන ගමන් නම් ඉන්නේ මම කියනවා I am ironing my clothes. I am ironing my clothes. අන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන්. Ironing. Ironing my clothes. ඊළඟට දැන් අපි ගොඩක් දැන් අම්මයි අම්මයි ළමයි කතා කරද්දී අපි කියනවා කවනවා කියලා. දැන් සිංහලෙන් අපි කවනවා කියනවා. ඉංග්‍රීසි වලින් මොකද්ද අපි පාවිච්චි කරන ක්‍රියාපදේ? Feed. Feed. කවනවා. I am feeding the baby. Feeding සාමාන්‍යයෙන් දැන් පොඩි අයට කිරි දෙනකොට අපි මේ ක්‍රියාපදෙමයි පාවිච්චි කරන්නේ feeding the baby. එතකොට දැන් අපි සතෙක්ට කන්න දෙනවා නම් eat feed. මිනිස්සෙක්ට කන්න කියන්නේ අපි කවනවා කියලා අදහස එන්නේ feeding. Feeding. එක චූටි එක්කෙනෙක්ට ලොකු කෙනෙක්ට ඕනම කෙනෙක්ට පොදුයි feed කියන ක්‍රියාපදේ තමයි අපි පාවිච්චි කරන්නේ. I'm feeding the baby. I'm feeding my children. අන්න ඒ විදිහට ඔයගලන්ට use කරන්න පුළුවන්. ඊළඟට අපි තවත් එකක් තමයි අපි දැන් පොතක් කියවන ගමන් ඉන්නේ. I'm reading a book. Number 14 බලන්න. I'm reading a book. I'm reading a book. ඊළඟට දැන් අපි TV බලනවා නම් අපි දන්නවා ක්‍රියාපදේ watch නරඹනවා. I'm watching the TV. නැත්නම් I'm watching TV. මම ෆිල්ම් එකක් බලන ගමන් ඉන්නේ. I'm watching a movie. නැත්නම් ෆිල්ම් කියන්නත් පුළුවන්. I'm watching a movie. I'm watching a movie. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ පැත්තෙන් ආ රිපීට් කරන්න මං කිව්වට පස්සේ. You can repeat from your end. I'm watching the TV. ඊළඟට දැන් අපි රේඩියෝ එකට අහන් ඉන්නේ. අපි රේඩියෝ එක අහන සින්දුවක් අහන් ඉන්නා. I'm listening to the radio. I'm listening. Listening. අහන් ඉන්නේ. I'm listening to the radio. සින්දුවක් අහන් ඉන්නා සින්දුවකට. You know, I'm listening to music. I'm listening to music. ඊළඟ අපි දැන් අපි ගත්තොත් sports ක්‍රීඩා කියන එක ගත්තත් ඕගොල්ලෝ දැනටම දන්නවා sports ගොඩක්. Football, netball, basketball, tennis, badminton, chess, a lot of sports. එතකොට අපි මේ මොනවාද sport එක ක්‍රීඩාවක් කරන ගමන් ඉන්නේ. අපි පාවිච්චි කරන ක්‍රියාපදේ තමයි play. I'm playing badminton. I'm playing basketball. I'm playing football. So Kaurya, what are you doing? What are you doing? So අපි දැන් හරියටම මේ වෙලාවේ මොනවද කර කර ඉන්නේ? I'm reading a book. I'm watching TV.
දැන් හරිම පහසුයි අපි සාමාන්‍යයෙන් මේ වචන තුන හතරකින් තමයි මේ සෙන්ටෙන්ස් එක හදාගෙන තියෙන්නේ. එතකොට මෙතන ඉන්න ඕනම කෙනෙක්ට මේ සරල වාක්‍යයෙන් මුලින්ම පටන් ගන්න. අපි ෆුට්බෝල් දන්නවා, ප්ලේ කියන එක දන්නවා, මම නම් අයි කියලා දන්නවා. දැන් ওই වචන තනි තනියෙන් අපි ඕන තරම් දන්නවා. ඒත් මේ වචන ඔක්කොම වාක්‍යයකට දාලා ග්‍රැමැටිකලි හරි විදියට කතා කරන විදියයි අපි ඉගෙන ගන්න ඕන. එතකොට අද මම ආපහු මතක් කරන්නම් මේ අලුත් අය ඇඩ් වෙන නිසා මේ ඩේලි ඇක්ටිවිටීස් කියන ටොපික් එක තමයි අපි අද බලන්නේ. එදිනෙදා කරන දේවල් ගැන කොහොමද ගොඩක්ම අපි ගෙදර ඇතුලේ නම් නැත්නම් දැන් මේ ටික ගොඩක් කොරෝනා නිසා අපි ගෙදර ඇතුලේම ඉන්නකොට අපි ගොඩාක් කරන වැඩ ක්‍රියාකාරකම් ඇක්ටිවිටීස් ඩේලි ඇක්ටිවිටීස් ගැන තමයි අපි මෙතන බලන්නේ. එතකොට දැන් මම කිව්වා ක්‍රීඩා එක්කත් අපිට යූස් කරන්න පුළුවන් ප්ලේ කියන ක්‍රියාපදේ. I am playing football, I am playing tennis, I am playing basketball, I am playing cricket. ඔය වගේ අපිට ඕනම ස්පෝර්ට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අමතක කරන්න එපා මේ ප්ලේ කියන ක්‍රියාපදේ අපිට ස්පෝර්ට්ස් ක්‍රීඩා විතරක් නෙමෙයි අපි දැන් සමහරලාට පාවිච්චි කරනවා සංගීත භාණ්ඩයක්. අපි කියනවා musical instrument එකක්. වාදනය කරනවා කියන එකටත් අපි කියන්නේ ප්ලේ කියන එකම තමයි. ඉංග්‍රීසි වලින් ක්‍රීඩාවක් අපි මොන හරි ස්පෝර්ට් එකක් ප්ලේ කරනවා නම් ඒත් ප්ලේමයි. හැබැයි අපි musical instrument එකක් සංගීත භාණ්ඩයක් musical instrument එකක් වාදනය කරනවා කියනත් පාවිච්චි කරන ක්‍රියාපදේ ප්ලේම තමයි. එතන මට කියන්න පුළුවන් දැන් මම ගිටාර් එක ගහන ගමන් නම් ඉන්නේ I am playing the guitar. I am playing the guitar. දැන් ඔයාලට කියන්න ඕන හරියටම දැන් මම ගිටාර් එක ප්ලේ කරන ගමන් ඉන්නේ I am playing the guitar right now. Right now. හරියටම මේ දැන් කියලා කියන්න පුළුවන් right now. Right now. හරියටම මේ දැන්. නැත්නම් ඕගොල්ලෝ now කියලා කියන්න පුළුවන්. I am playing the guitar now. දැන් ඔය වගේ අපි musical instruments ගත්තොත් අපි දන්නවනේ දැන්ටම guitar, violin, piano, what else? We have lots of musical instruments. එතකොට අපි මේ දන්න list එක අපිට ඔය එක එක replace කරන්න විතරයි තියෙන්නේ. I am playing the piano. I am playing the guitar. I am playing the violin. I am playing the drums. Right? Drums. එතකොට ඔය වගේ ඔයගලට ඕනම musical instrument එකක් දාගෙන ඔය වාක්‍ය තව වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට අපි මොනව හරි පුරුදු වෙනවා නම් අපි කියන practice. Practice. මම මොනව හරි සින්දුවක් පුරුදු වෙනවා. I am practicing a song. I am practicing. Practicing. I am practicing a song. I am practicing a speech. මොනව හරි කතාවක් අපි මොනව හරි කතාවක් පවත්වන්න ඕන. කතාවක් පවත්වනවා කියලා අපි කියද්දී මොකද්ද පාවිච්චි කරන ක්‍රියාපදේ ගොඩාක් අය මේක වැරදි කියනවා අපි සාමාන්‍යයෙන් කතාවක් පවත්වනවා කියලා කියද්දී අපි යූස් කරන ඕන ක්‍රියාපදේ I am delivering a speech I am delivering a speech දැන් අපි දන්නවා pizza deliver ඒක මතක තියාගන්න deliver කරනවා කියලා කියන්නේ pizzas deliver කරනවා parcels deliver කරනවා right deliver delivery services ඔන්න ඔය delivery එකම තමයි අපි මොන හරි කතාවක් පවත්වනවා කියද්දී අපි යූස් කරනවා I'm delivering a speech. I'm delivering a speech. එතකොට අපි poem එකක් නම් දැන් චූටි අයර ගොඩක් වැදගත් වෙයි. I'm reciting. I'm reciting a poem. I'm reciting a poem. ඔන්න ඔය විදිහටත් අපි පාවිච්චි කරනවා. කතාවක් පවත්වනවා නම් delivering a speech. Delivering a speech. මොනහරි poem එකක් නම් I am reciting a poem. I am reciting a poem. තව එක දෙයක් ඉංග්‍රීසි වලින් කතා කරද්දී මේ pronunciation කියන එක ගොඩාක් වැදගත්. කියන්නේ වචනේ උච්චාරණය කරන විදිය. හරිම විදියට ඒක ඉගෙන ගන්න මුලින් ඉඳන්ම මොකද වචනේ පොඩ්ඩක් හරි උච්චාරණය කරන විදිය වැරදුනොත් සාමාන්‍ය ඉංග්‍රීසි language එකේ එක ළඟ යන වචන තියෙනවා. එතකොට ඕගොල්ලෝගේ pronunciation චුට්ටක් එහෙම එහෙ වෙච්ච ගම මේ වචනේ තියෙන තේරුම වෙනස් වෙනවා. එතකොට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කියන්න යන වාක්‍යයේ pronunciation නිසා තනිකරම වෙනස් වෙන්න පුළුවන් ඒකේ තේරුම. ඒ නිසා ඉංග්‍රීසි වලින් කතා කරද්දී ඕගොල්ලෝ තවත් සැලකිලිමත් වෙන්න ඕන pronunciation කියන එක it is very important. You have to be very careful with your English pronunciation. Pronunciation කියන එක ගොඩක් වැදගත්. එතකොට තවත් මම එකක්
ඔගොල්ලොත් එක්ක කියන්නම් දැන් ගොඩාක් මගේ ඉගෙන ගන්නවා මාස්ටර්ස් කරන අය PhDs කරන අය ඊළඟට ඩිග්‍රීස් කරන අය ගොඩක් ඉන්නවා දැන් ඒගොල්ලෝ සමාජලාට දැන් පිට රටක් ගිහිල්ලා ඉන්නේ ඒගොල්ලෝගේ higher studies වලට හැබැයි ඒ හැමෝටම දැන් මොකක් හරි assignment එකක් කරගන්න ගියාම කතාවක් පවත්වන්න ගියාම presentation එකක් කරන්න ගියාම මේ skills ඒ කියන්නේ අපි ජීවිතේ ඕනම අවස්ථාවක අපිට ඉංග්‍රීසි වලින් කතාවක් පවත්වන්න වෙන වෙලාවක් වෙන්න පුළුවන් එතකොට මේ හැම දෙයකටම ඕගොල්ලෝ සූදානම් වෙලා ඉන්න ඕන ඉංග්‍රීසි ලැන්ග්වේජ් කියන එක ගොඩක් වැදගත් එතකොට මේ වගේ අයටත් ඔය වගේ ප්‍රශ්න තියෙනවා නම් දැන් අපි කියන ගොඩක් උගත් අය කියලා right හොඳට ඉගෙන ගත්ත අය ඔව් භාෂා දැනුම නෙමෙයි විශේෂ දැනුම තියෙනවා දැන් අපි ඕන තරම් මගේ ගාව ස්ටුඩන්ට්ස් ලා ඉන්නවා මම ඇඩ්වාන්ස් ඉංග්‍රීසි ක්ලාස් එකක් කරනවා ඒකේ ගොඩක් ඉන්නවා ඩොක්ටර්ස් ලා ඉන්ජිනියර්ස් ලා බැංකර්ස් ලා අකවුන්ටන්ට්ස් ලා හැම ෆීල්ඩ් එකේම හැම ප්‍රොෆෙෂන් එකේමයි ඉන්නවා හැබැයි හැමෝටම තියෙන එක ප්‍රශ්නයක් තමයි ලැන්ග්වේජ් එක සමහරවිට එයාගේ ෆීල්ඩ් එකේ එයාට වැඩ ටික කරගන්න අවශ්‍ය දැනුම තියෙනවා හැබැයි ඒගොල්ලන්ට අනිවාර්යෙන් මොන ප්‍රොෆෙෂන් එකට ආවත් ඕගොල්ලෝ ඉංග්‍රීසි නැ ඉංග්‍රීසි කියන එක අපිට කොහෙ ගියත් අවශ්‍යයි ඒක නිසා දැන් ඒගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එකක් කරගන්න උනම් මොන හරි දෙයක ඒගොල්ලන්ට ඉලස්ට්‍රේට් කරන්න කිව්වම ඒගොල්ලන්ට බෑ ස්ටක් වෙනවා පිරිසක් ඉස්සරහ කතා කරන්න බයයි පිරිසක් ඉස්සරහ කෙසේ වෙතත් තමගේ බොස් එක්ක ඉන්ටර්විව් එකේ ෆේස් කරන්න බයයි ඉතින් කොච්චර ලොකු ප්‍රසෙෂන් එකකට ගියත් ඉංග්‍රීසි නිසා ගොඩක් අපේ ලංකාවේ අය අපහසුතාවයට පත්වෙච්ච අවස්ථා ගොඩාක් තියෙනවා ඉතින් ඒක නිසා ඕගොල්ලෝ මේක හොඳ අවස්ථාවක් කරගන්න මුල ඉඳන් මම මේ උගන්වන දේවල් ෆලෝ කරන්න right so university ගියල් කොහෙ ගියත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් එක අවස්ථාවක් හරි හම්බෙනවා ඉංග්‍රීසි වලින් කතා කරන්න. ඉතින් ඒකේ වැදගත්කම දන්නයිනේ මේ අද සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පෑය දෙකේ උපරිම ප්‍රයෝජනෙ ගන්න ගොඩක් මම සාමාන්‍ය ලොකු කන්ටෙන්ට් එකක් හැමදාම කවර් කරනවා. ඒ නිසා මේ දේවල් ඉගෙනගෙන ආපහු මේක රිවයිස් කරන්න ප්‍රැක්ටිස් කරන තරමටම තමයි ඉංග්‍රීසි එක ජීවත් වෙන තරමටම තමයි ඔයගොල්ලන්ට මේක ඇඟටම හොඳටම යන්නේ. Right? So you can absorb the most of it if you live with the language. Language එක භාෂාවක ජීවත් වෙන්න කියලා තමයි අපි කියන්නේ සාමාන්‍ය ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට. Right. So ඔය වගේ අපි ක්‍රියාපද ටිකක් අද බැලුවා. අපි ඉගෙන ගන්නවා පාඩම් කරනවා නම් අපි පාවිච්චි කරනවා study. Study. I'm studying. I'm studying. දැන් හිතන්න මම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක පාඩම් කරනවා. I'm studying English. I'm studying English. I'm studying maths. I'm studying science. දැන් අපි subjects කියලා ගත්තොත් අපි subjects ගොඩාක් දන්නවනේ නේද? Science, maths, computing, let's say psychology, law, whatever the subject. So I'm studying law, my subject. I'm studying law. I'm studying psychology, again my subject. දැන් ඕගොල්ලෝ ගොඩාක් fields වල ඉන්නවා, right? So I'm studying commerce, I'm studying science, I'm studying biotechnology. ඔය වගේ ඕගොල්ලන්ගේ subject එකත් ඔතනට replace කරගන්න විතරයි තියෙන්නේ. ඊළඟට අපි exercise කරනවා. I'm exercising. I'm exercising. දැන් ගොඩාක් අය වැරදිට මේක pronounce කරන exercise. Exercise කරනවා කියලා කියන්නේ. හැබැයි exercise නෙමෙයි it is exercise. Exercise. I'm exercising in the morning. I'm exercising in the evening. අන්න ඔය විදිහට තමයි ඔබ කියන්න ඕනේ. Exercise නෙමෙයි it should be exercise. Exercise. So I'm exercising in the morning. I'm exercising in the evening. උදේ වරුව, හවස වරුව. ඔන්න ඔය වගේ ඔයගලන්ට ඔය මොන දවසේ මොන වෙලාවද කියන එකත් ඇඩ් කරගන්න පුළුවන් අර මං කලින් කියා දීපු විදියට. In the morning, in the afternoon, in the evening, at night. තව එකක්. දැන් ගොඩක් අය මේ අහන තව question එකක් තමයි සමහරලාට අපි the කියන එක the කියලා කියනවා සමහරලාට the කියලා pronounce කරනවා. මේක ගොඩක් අය දන්නේ නැති දෙයක්. ඒ නිසා අද මේක හොඳට ඉගෙන ගන්න අහගන්න. අපි සාමාන්‍යයෙන් වචන pronounce කරද්දී the කියන එක the කියලා pronounce කරන්නේ ඊට එහා පැත්තෙන් තියෙන වචනේ vowel එකක් නම්. දැන් බලන්න මේක හොඳට අහන් ඉන්න. In the morning. In the afternoon. In the evening. At night. එතකොට දැන් morning කියද්දි m. Afternoon කියද්දි a අකුරක්. එතකොට a is a vowel letter. Vowel letter එකක් නම් in the afternoon. In the office. දැන් අපි සාමාන්‍යයෙන් office එක ගැන කියද්දි in the office. දැන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කුරු කෙනෙක්ට ඔක automatically අපිට
කතා කරද්දී ඔබ හිතන්න දෙයක් නැහැ ඉබේටම කියවෙනවා in the office in the evening in the afternoon කියලා. හැබැයි මේ ඉංග්‍රීසි මුල ඉඳන් ඉගෙන ගන්න කෙනෙක් විදියට ඔයගොල්ලෝ try කරන්න ටිකක් මුල් ටිකේ ඕක ටිකක් හිතලා කරන්න ඊට පස්සේ ඔටෝමැටිකලි ඔයගොල්ලන්ට ඒක සිස්ටම් එකට ගියාට පස්සේ කල්පනා කරන්න දෙයක් නැහැ ඔටෝමැටිකලි ඉබේටම ඔයගොල්ලන්ට ඒක පුරුදු වෙනවා. රූල් එක මේකයි ද එකට පස්සේ තියෙන වචනේ පටන් ගන්න වවල් ලෙටර් එකකින් නම් ඒක දී වෙනවා දී ది ఎయిర్‌పోర్ట్ ది ఆఫీస్ ది ఈవినింగ్ ది ఆఫ్టర్నూన్ అన్నే ఏ విధియట రైట్ ఒన్న ఓక තමයි రూల్ එක නැතුව ద එකේ ප්‍රොනන්සියේෂන් එක කෙලිම වෙනස් වෙන්නේ නැහැ අර එකම ඒක අර ප්‍රොනන්සියේෂන් එකේ තියෙන දෙයක් තමයි වවල් ලෙටර් එකක් තිබ්බොත් අපි ඒක වෙනස් කරනවා ది කියලා in the morning in the evening in the afternoon ඔන්න ඒ විදියට right okay මම තව ඔයගොල්ලන්ට ලිස්ට් එකක් පෙන්නන්නම් දැන් සාමාන්‍යයෙන් මෙතන තියෙන examples අපි සාමාන්‍යයෙන් හැමදාම එදිනෙදා කරන දේවල් වල ලිස්ට් එකක් දැන් මම මේක කලිනුත් පොඩ්ඩක් අපි ප්‍රැක්ටිස් කරා මම එකපාරක් මේ ටික ආපහු කියලා පෙන්නන්නම් I wake up at 6 a.m. I wake up at 6 a.m. ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් මයික් එක අන්මියුට් කරලා ප්‍රොනවුන්ස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ පැත්තෙන් ඉඳන් මං කිව්වට පස්සේ මේක රිපීට් කරන්නත් පුළුවන්. right try කරන්න බලන්න. I wake up at 6 a.m. I wake up at 6 a.m. second one I drink a cup of coffee I drink a cup of tea I drink a cup of coffee දැන් අපි කියන කෝපි කෝපයක් තේ කෝපයක් වano ඔන්න ලස්සන එකක් අපි කියන a cup of coffee වතුර වීදුරුවක් නම් a glass of water a glass of water මේ වගේ අලුත් දේවල් ඉගෙන ගන්න හරිම වැදගත් ඔයගොල්ලෝ කොහේ ගියත් පාවිච්චි කරන්න සිද්ධ වෙන දේවල් I drink a cup of coffee I drink a glass of water දැන් අර මං කලින් කියා දුනා වගේ ඔයගොල්ලන්ට ඕන නම් ඔය වාක්‍යයට තව එක දෙයක් ඇඩ් කරන්න පුළුවන් every morning හැම උදේම I drink a cup of coffee every morning හැම හවසටම නම් every evening ඊළඟට අපි අපි ටැක්සි එකක් ගන්නව නැත්නම් අපි බස් එකේ යන්නේ එහෙම කියනනම් I take a taxi I take a taxi නැත්නම් I take the bus I take the bus ඔන්න ඔයගේ means of transport transport කියන එකටත් ඔයගොල්ලෝ use කරන්න පුළුවන් I take a car I take a taxi I take the bus I take the train ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට ඕනම transport එකක් use කරන්න පුළුවන් ඊළඟට අපි තව ක්‍රියාපදයක් ඔයගොල්ලෝ අධිකර ගන්න snooze snooze දැන් ඔයගොල්ලන්ගේ alarm එකේ option එකක් තියෙනවා අපි alarm එක set කරද්දී දැන් හිතන්න උදේ 6ට කියලා එතකොට අපි snooze button එකක් තියෙනවා ඒ කියන්නේ alarm එක snooze කරන්න පුළුවන් snooze කරනවා කියන්නේ හරියට මේක turn on වෙන්න කලින් අපි පොඩ්ඩකට pause කරනවා නවත්තනවා 5 seconds නැත්නම් snooze කරන එක repeat වෙනවා snooze button එක කියලා එකන හරියටම అలාම් එක ඕෆ් කරන්න කලින් අපි ස්නූස් කරනවා. කියන්නේ තව විනාඩි 5කට අපි ඒක පහු කරමු. අන්න ඒ වගේ 5 minutes, 10 minutes ස්නූස් බටන් කියලා තියෙනවා. right? so අපි මේක ප්‍රෙස් කරනවා කියලා කියන්නේ I press. අපි ඔබනවා I press. දැන් අපි කම්පියුටර් කියන අපි කියන I click. click. දැන් මේ ක්‍රියාපද ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා. ඒ නිසා මේවා සාමාන්‍යයෙන් අපි සරල වාක්‍යයකට දාලා කතා කරන විදිය මේකෙන් අපි ඉගෙන ගන්න ඕන. කියවනවා නම් අපි කියනවා I read the newspaper. The read කියන ක්‍රියාපදයෙන් ඕගොල්ලන්ට කොච්චර වාක්‍ය කියන්න පුළන්ද? I read the newspaper. I read a story book. I read a novel. I read an article. ඔය වගේ I read a magazine. ඔන්න ඔය වගේ අපි දැනටමත් අපි කියවනවා කියලා කියනවා නම් අපි read කරනවා ඒ ක්‍රියාපදයේ දාලා ඔන්න ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට දැන් තව එකක් තමයි අපි කෝල් එකක් ගන්නවා කියලා අපි කියන කෝල් එකක් අපි දැන් කෝල් එකක් එනවනම් ඒක අපි කියන answer I answer my calls
ඊළඟට අපි දැන් අපිට එවලා තියෙන අපිට ඇවිල්ලා තියෙන ඊමේල්ස් වලට අපි reply කරනවා නම් ඒකවත් අපිට කියන්න පුළුවන් I answer my emails සාමාන්‍යයෙන් උදේ ඇහැරිච්ච වෙලාවේ ඉඳන් කරන දේවල් ගැන කිව්වොත් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් දැන් මේ ටිකේ අපි කියනවා work from home I work from home ඔන්න ඔයගොල්ලෝ ඔක අද ඉඳන් පාවිච්චි කරන්න පුළුවන් I work from home මේ COVID pandemic එකත් එක්ක COVID 19 pandemic එකත් එක්ක හරිම ප්‍රසිද්ධ වෙච්ච එකක්නේ work from home gedari indang weda karana I work from home right etada ogolo emails walata reply karana nam onne kiyala pulak I answer my emails every morning hama udema every morning ilagada mama monahari meeting ekakata sahabhagi wenawa attend meetings ඔන්න ඔය වගේ attend කියන ක්‍රියාපදේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම නානවා නම් මම මේක කලිනුත් ඔයගලට කියා දුන්නා I take a shower. ඊළඟට දැන් අපි කොහරි යනවා. I go to the gym. I go to the bank. I go to the school. තව එකක් මේ school කියන වචනේ ගොඩාක් අය pronounce කරනවා වැරදි. School කියලා. S එක is කියලා අපි pronounce කරන්නේ නැහැ. School. School. Or no, every day tomorrow you pronounce karan no na. I go to the school. Is school ke lagi an na? It's wrong. It should be I go to the school. I go to the gym. I go to the restaurant. I go to the hotel. I go to the supermarket. There are places, locations ke na topic ke katawa. Api das ganak locations ut danna. Eto ko topi location ne ka danna. use karana kriya pade dannwa go ilagata mama nan I etora apita kiyanna pulan I go to the supermarket I go to the restaurant I go to school dan hemadaama school yanawa api kiyana I go to school every day I go to work every day dan metena wedata yana innawa I go to work every day so harima simple sentence ekak mama me teach karanne right I go to work every day. ඔන්න ඔය විදිහට අපිට use කරන්න පුළුවන්. ඊළඟට අපි මෙතන මන් දීලා තියෙන I go to work, I go to school, I work from home. ඊළඟට මම තව එකක් කියා දුන්නා අපි මේ පිඟන් හොදනවා කියන එකට wash the dishes කියන්න පුළුවන්. හැබැයි wash කියන එකට වැඩිය දැන් අලුත් අපි සාමාන්‍ය ලස්සනයි ඒ phrase එක I do the dishes කියලා තමයි කියන්න ඕන. I do the dishes. අවයකක් මම ඔයගලට කියා දෙන්නම් දැන් මගේ අතින් මම වැරද්දක් කරා. දැන් වැරද්දක් වුණා කියලා අපි කියන්නේ I did a mistake කියලා. හැබැයි හරියටම ක්‍රියාපදේ did කියන එක නෙමෙයි ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕන. හරි ක්‍රියාපදේ I make mistakes. ගොඩාක් අය මේක වැරදි පාවිච්චි කරනවා. Do mistakes නෙමෙයි make mistakes. මම zoom chat එකේ ඒ sentence එක එවලා තියනවා. I make mistakes. I do නෙමෙයි I make ඊළඟට මම තීරණයක් ගන්නවා I make decisions තීරණේ කියන්නේ decision එක decision එතකොට මම තීරණයක් ගන්නවා නම් I make a decision එක තීරණයක් නම් a decision තීරණ ගොඩක් නම් if it is more than one එකට වැඩි නම් අපි කියනවා I make decisions ඔන්න ඔය විදිහට මේ make කියන ක්‍රියාපදේ හදනවා කියලා දැන් අපි සිංහලට ට්‍රාන්ස්ලේට් කළොත් ඕකෙන් හදනවා මම කේක් එකක් හදනවා I make a cake ඔය වගේ හැබැයි අපි මිස්ටේක්ස් කරනවට අපි ඩිසිෂන් එකක් ගන්නවට ඔය දෙකටම පාවිච්චි කරන ක්‍රියාපදේ ඉංග්‍රීසි වලින් make I make mistakes I make decisions ඒකනේ මේක ගොඩාක් අය දන්නේ නැති දෙයක් ඒ නිසා හැම මේ අලුත් දේවල් නෝට් ඩවුන් කරගන්න it will be very useful for you So please take notes. ඊළඟට අපි බස් එක එනකන් අපි බලන් ඉන්නවා. I wait for the bus. I wait for the bus. නැත්නම් මං එයා එනකන් බලන් ඉන්නවා. I am waiting for her. I am waiting for my mother. I am waiting for my husband. ඔන්න ඔය වගේ අපිට දැන් අපි people කියලා ගත්තොත් අපි people කියන එකෙත් ගොඩක් දන්නවනේ principal, teacher, mother, father, family members ගත්තා. ඉතින් අපිට මේක රිප්ලේස් කරගන්න විතරයි තියෙන්නේ. දැන් මෙතන මං දාලා තියෙන්නේ waiting for the bus. බස් එක එනකම් බලන් ඉන්නවා. I'm waiting for the train. දැන් train එක යන කෙනෙක් නම් I'm waiting for the train.
එතකොට ඔය වගේ I'm waiting for someone. කියන මං කවුරුරි එනකම් බලන් ඉන්නවා. I'm waiting for my husband. I'm waiting for my wife. I'm waiting for my children. ඔන්න ඔය විදිහට අපිට ඔය person-ව replace කරගන්න පුළුවන්. එතකොට අපි කොහොමද කියන්නේ පොඩි නිින්දක් ගන්නවා කියලා. පොඩි කෙටි නිින්දකට අපි සාමාන්‍යයෙන් දැන් නිදා ගන්නවා නම් sleep නේ. කෙටි පොඩි නිින්දක් නම් අපි කියනවා nap. N A P. Nap. මම ඒ වර්ඩ් එකත් එවලා තිනවා Zoom chat එකේ. I take a nap. Take a nap. සාමාන්‍යයෙන් අපි කියනවා අපි දවල්ට කෑවට පස්සේ චූටි නිින්දක් දානවා කියලා අපි කියන්නේ සිංහලෙන්. චූටි නිින්දක් දානවා. චූට්ටකට නිදා ගන්නවා කියලා. කෙටි නිින්දක් කියන්නේ පැය ගාණක් නෙමෙයි නැප් එකක් කියන්නේ චූටි විනාඩි ප්‍රමාණයක්. එතකොට අපි කියනවා I take a nap. I take a nap. දැන් කොහොමද මං කියන්නේ දවල් ආහාරය ගත්තට පස්සේ නිකන් දවල් කෑමෙන් පස්සේ අපි කියලා කියමු. I take a nap after lunch. I take a nap after lunch. දවල් ආහාරයට පස්සේ නම් after lunch. දැන් අපි දවල් ආහාරය ගත්තට පස්සේ නම් after taking lunch. කවුරුරි මං හිතන්නේ අස්සේල මං හිතන්නේ ඇහුවේ අර ආෆ්ටර් එකට පස්සේ ing දානවාද කියලා ඇහුවනේ කලින් මම මේක මුලදීත් කියා දුන්නා සෝ අලුතෙන් ජොයින් වෙච්ච අය ආපහු අහගන්න අපි සාමාන්‍යයෙන් ආෆ්ටර් බිෆෝ කියන එකත් එක්ක ක්‍රියාපදයක් පාවිච්චි කරනවා නම් ing කියලා තමයි යූස් කරන්න ඕන දැන් දවල් ආහාරය ගත්තට පස්සේ නම් ආෆ්ටර් හැවිං ලන්ච් නැත්නම් ආෆ්ටර් ඊටින් ලන්ච් කියලා කියන්න පුළුවන් මම මේ දෙකම Zoom chat එකේ එවුවා after having lunch after eating lunch then lunch වෙනකොට අපිට ඕනම් breakfast dinner ඕන එකක් දාගන්න පුළුවන් right තව අලුත් වචනයක් මම ඔයගලට උගන්වන්න නම් දැන් අපි සමහරලාට දවල් උදේ දෙක අතරමැද වේලාවක කනවා නම් ඒකට අපි ඉංග්‍රීසි වලින් word එකක් තියෙනවා brunch brunch ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් hotels වල වුණත් ඔයගලෝ දන්නවනම් අහලා ඇති බ්‍රන්ච් කියලා කියන එක කියන්නේ බ්‍රෙක්ෆාස්ට් ලන්ච් මැද එක බ්‍රන්ච් ඒ කියන්නේ සාමාන්‍ය අපි උදේට කනවා නම් උදේ 8ට 7ට කනවා දවල්ට නම් අපි දවල් 1 2 12 1 2 වෙද්දි කනවා දැන් ওই මැද වෙලාව අපි කියන 10 11 උදේටත් නෑ දවල්ටත් නෑ නිකන් මැද වෙලාවක් නම් අපි ඒ වෙලාවට කියනවා බ්‍රන්ච් කියලා ඒ කියන්නේ අපි ඒ වෙලාවට කෑම කනවා නම් අපි කියන පොඩි ස්නැක් එකක් ගන්නවා නම් බ්‍රන්ච් බ්‍රන්ච් තව එකක් මම උගන්වන්න නම් දැන් අපි හවස් වරු අපි සාමාන්‍ය පෑන්කේක් එකක් කාලා බිස්කට් එකක් කාලා තේ බොන වෙලාවට අපි කියනවා ඒ කෑම වෙලාවට අපි කියන්නේ සපර් මේ වර්ඩ්ස් ගොඩාක් පාවිච්චි වෙන්නේ නැහැ ගොඩක් අය දන්නේ නැහැ ගොඩක් අය දන්නවා බ්‍රෙක්ෆාස්ට් ලන්ච් ඩිනර් කියන එක දන්නා හැබැයි මේ මැද්දේ තියෙන දෙක දන්නේ නැහැ බ්‍රන්ච් සපර් දැන් අපි ලන්ච් එකෙන් පස්සේ ඊළඟට දැන් මේ හවස් ඊවනිං කියන වෙලාවේදී දවල් රෑ ආහාරයට කලින් අපි හවසට පොඩ්ඩක් තේ එකක් දීලා බිස්කට් එකක් කාලා පෑන්කේක් එකක් කාලා මේ වගේ වෙලාවට අපි කියනවා සපර් සපර් right yes after the preposition we can add ing to the verb yes අපි දැන් මෙතන මේ after before කියන එකත් එක්ක use කරනවා අපි ing after going to bed after sleeping after doing my homework ඔන්න ඒ විදියට right එතකොට අද මම තව extra දෙයක් ඕගලට උගන්වන්නම් දැන් අපි theory lesson එක වගේ අද කරේ daily activities කියන එකේදී අපි මේ දන්නේ නැති ක්‍රියාපද ගොඩක් අපි ඉගෙන ගත්තා මේව ඔයගලට ආපහු revise කරන්න පුළුවන් questions තියෙනවා නම් අහන්න පුළුවන් ඊළඟ කොටසට යන්න කලින් මේ මෙච්චර වෙලා මම කියා දීපේ මොන හරිම නොතේරෙන දෙයක් තියෙනවා නම් ඔයගලට දැන් questions අහන්න පුළුවන් අපි අද බැලුවේ daily activities ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන දේවල් උදේ ඇහැරිච්ච වෙලාව ඉඳන් නිින්දට යනකම් අපි සාමාන්‍යයෙන් පොදුවේ හැමදාම වගේ කරන ක්‍රියාකාරකම් ගැන ඉංග්‍රීසි වලින් කතා කරන්නේ කොහොමද? ඒක අපි සාමාන්‍යයෙන් ගෙදරින් එළියට ගිහින් කතා කරන කලින් ගේ ඇතුලේ කතා කරන එක ඉගෙන ගන්න එපයි. එතකොට ඒක මූලික කරගෙන තමයි අද lesson එක හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් ගෙදර ඇතුලේ අපි පවුලේ අයත් එක්ක කතා කරනකොට අපිට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් වාක්‍ය ටිකක් තමයි පළවෙනි කොටසදී බැලුවේ. Do you have any questions? Questions තියෙනවා නම් අහන්න පුළුවන් සිංහලෙන් අහන්න පුළුවන්. Okay. I don't see any questions from your side, so I'll continue. ඊළඟ එක තමයි මම අද discuss කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් ගොඩාක් අයට ගොඩාක් මම හිතන්නේ වැදගත් වෙන පාඩමක්. අපි දැන් ප්‍රශ්න අහනවා
අපි ප්‍රශ්න අහද්දී මොකද්ද හරියටම පාවිච්චි කරන්න ඕන වචනේ කියලා ගොඩක් අය දන්නේ නැහැ. දැන් අපි මොකක්ද කියලා අහද්දී සාමාන්‍යයෙන් අපි හැමෝම පාවිච්චි කරන එකක් අපි කියනනේ what is your name? What is your school? What is your favorite color? මොකද්ද ඔයාගේ ආසම පාට, ප්‍රියතම පාට? අන්න ඔය විදිහට අපි කතා කරනවා. What? What? ප්‍රොනවුන්ස් කරන්න හොඳට what? දැන් මං කලින් කියලා දුන්නා මොනවද ඔයා කරන්නේ? What are you doing? What are you doing? What? මේ මං orange color වලින් දීලා තියෙන්නේ question words. අපි මේවට ඉංග්‍රීසි වලින් question words කියලාම කියනවා. මොකද අපි ප්‍රශ්න අහද්දී පාවිච්චි කරන වචන. What? What? So if you are asking about things, මොනවාරි දෙයක් ගැන අහනවා නම් what? What is your school? What is your favorite subject? What's your name? මොකක්ද ඔයාගේ නම? මොකක්ද කියලා අපි අහනවා. මොකක්ද ඔයාගේ ආසම පාට? මොකක්ද ඔයාගේ ප්‍රියතම විෂය? අන්න ඔය වගේ questions අහද්දී අපි use කරනවා what? What? ඊළඟට අපි බලමු දැන් අපි දන්නවා අපි වෙලාව ගැන අහනවා නම් අපි පාවිච්චි කරන when? When? කොයි වෙලාව? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කවදද වගේ අහනවා නම් ඒක time නේ. කවදද? කවදද? When? When? දැන් අපි අහනවා කවද්ද class එක පටන් ගන්නෙ? When is the class starting? When is the class starting? When? When? දැන් මේ class එක අද උදේ පටන් ගන්න කලින් කවුරු හරි question එකක් අහලා තිබ්බා. ඒක grammatically වැරදි. මම ඒක කියා දෙන්නම් කොහොමද අපි අහන්නේ කොයි වෙලාවටද නැත්නම් කවදද කියලා අහනවා නම් when when is the class starting එතකොට කියනවා the class is starting from monday sorry අපි අද sunday නේ sunday class එක sunday 8 to 10 එතකොට අපි කවදද කියලා අහනවා නම් when ඒක සාමාන්‍යයෙන් අපි දිනයක් දවසක් කියනවා නම් ඒ කියන්නේ answer එක විදිහට දවසක් එනවා නම් අපි අහන්න පුළුවන් when right When is your school starting? The hemo mahana question ekak ne. Kawadda iskole patan ganne? When? When? When is your school starting? Etokota apita ona maasayak kiyanna puluwan. The school is starting from August. The school is starting from September. The school is starting from January. Oya wage api dan months gattat months 12ක් danno English walin kiyanna. Man ekak poddak pronounce karana vidiya pennanna. Samahara ay meka waradi pronounce karanawa. I'll start from the beginning. January, January, February, February, March, March, April, April, May, May, June, June, July, July, August. August, September, September, October, October. ගොඩක් අය අපේ ලංකාවේ අනේ මන්ද මම ඇයි කියලා දන්නේ නැහැ. October කියලාමයි pronounce කරන්නේ. සාමාන්‍ය විදිහට අපි සිංහලෙන් October කියන නිසා දන්නේ නැහැ. හැබැයි ඒකේ හරි වචනේ October. October. It should be October. ඊළඟට හැබැයි ඊට පස්සේ එනේවා November. December ඒ දෙක හරි November December හැබැයි October නෙමෙයි it should be October October right දැන් අපි මම ආපහු කියන්න January February March April May June July August September October November December අපි ඩේස් කතා කළොත් Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday, Sunday. දන්න නැති කෙනෙක් ඉන්නවා නම් අලුතෙන් ඉගෙන ගන්නවා නම් චූටි අය ඉන්නවා නම් ඔන්න අද ඉගෙන ගන්න හරියටම ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද මේ days of the week and months of the year. සතිය දවස් ඊළඟට අවුරුද්දේ මාස ටික කොහොමද අපි ප්‍රොනවුන්ස් කරන්නේ කියලා. ඕකේ. තව ක්වෙස්චන් එකක් අහලා තියෙනවා. After the preposition to, can we add ing to the verb? Okay. For the question, ekak, api den
මෙයා example එකක් දීලා තිනවා I like to eating apple ද I like to eat apple ද කියලා. සාමාන්‍යයෙන් අපි දැන් ක්‍රියාපද දෙකක් පාවිච්චි කරනවා නම් එකම වාක්‍යෙ මම කැමති apple කන්න කියලා කියනවා නම් මම එයා ගත්ත example එකෙන්ම කියා දෙන්නම් හැමෝටම I like to eat apples. I like to eat apples. Eating apples නෙමෙයි මම කැමති apple කන්න කියද්දී I like to eat apples වෙන්න ඕන. I like to eat mangoes. I like to eat strawberries. සාමාන්‍යයෙන් අපි apple නෙමෙයි apples plural term එක තමයි ගන්නෙ බහුවචනේ තමයි ගන්නෙ එහෙම කියද්දී I like to eat bananas. I like to eat pears. I like to eat oranges. ඔන්න ඔය විදියට. ing දාන්නේ නැහැ අසෙල. It should be I like to eat විතරයි eating නෙමෙයි. I like to eat. දැන් මේ I like to කියන එක ගැන කතා කළොත් ඕගොල්ලෝ තව ගොඩක් දේවල් කියන්න පුළුවන්. I like to dance. I like to sing songs. I like to play basketball. I like to what else? I like to draw pictures, right? I like to teach students. I like to speak in English. I like to study. හැම ක්‍රියාපදයක්ම දැන් ක්‍රියාපද දෙකක් පාවිච්චි කරනවා නම් දෙවෙනි එක to study, to sleep, to walk. To කියන එකත් එක්ක ing දාන්නේ නැහැ. එහෙම වාක්‍යයක පාවිච්චි කරනවා නම් එකෙන් ඕන I like to drink. I like to drink Coca-Cola. I like to drink Sprite. I like to drink orange juice. ඔන්න ඔය විදිහට කැමති ඔගලෝ කැමොන්න කැමති එක දාලා කියන්න පුළුවන්. I like to drink. I like to eat. I like to dance. I like to sing. I like to read story books. I like to read novels. I like to read fairy tales. Surangana katha fairy tales. ඔය වගේ ඕගලන්ට ඕනම එකක් දාලා ඇඩ් කරගන්න පුළුවන්. අර ඉගෙන ගන්න ඕන දේ තමයි අපි ක්‍රියාපද දෙකක් පාවිච්චි කරනවා නම් දෙවෙනි එකට අපි ing දාන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක පාවිච්චි කරනවා නම් විශේෂයෙන්ම like කියන එකත් එක කියනවා නම් I like to eat ම තමයි I like eating I like to eat I like to eating කියලා කියන්නේ. It should be I like to eat. Very good question Asela Sanjeeva. Yes, very good. මම හිතනවා ඔයාට answer එක ලැබෙන්නේ නැති කියලා. Clear නැති දෙයක් තියෙනවා නම් අනිත් අයටත් මේ වගේ questions අහන්න පුළුවන්. මම explain කරන්නම්. Okay. මම ආපහු topic එකට යන්නම්. මම හිතියේ question words වල අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහද්දී අපි මුලට පාවිච්චි කරන වචන ටික මොනවද කියන එක. දැන් මම කිව්වා මොකද්ද කියලා අපි අහනවා නම් what. කවදද කියලා අහනවා නම් when. තව එකක් අපි දැන් කොහෙද? කොහෙද ඔක තියෙන්නේ? කොහෙද ඔක පැලැත් වෙන්නේ? අපි මොකද්ද අහනවා කොහෙද කියලා places locations ගැන අහද්දී අපි use කරන්න ඕන question word එක තමයි where. Where. Where කියලා අදින් නැහැ. අර ඉන්දියන් වගේ where කියලා අදින් නැහැ. It should be where. Where. R එක r කියලා drag කරන්න එපා. සමහර අය මං අහලා තියෙනවා ගොඩාක් අය ඒක වැරදි. Where is your father කියලා කියනවා. R කියලා අදින්න එපා. It's wrong. ඒ ඉන්දියන් අයගේ pronunciation වල තියෙන upset එකක්. ඒක r කියලා ඒගොල්ලෝ drag කරනවා. But ඒක අපි කරන්න ඕනේ නැහැ. මොකද අපේ සිංහල භාෂාව කතා කරන කෙනෙක්ට ඕනෙම වචනයක් pronounce කරන්න පුළුවන් හැකියාව ඇවිල්ලා තියෙනවා. අපේ භාෂාවේ හොඳකම. ඉතින් English language එක ඔයගොල්ලන්ට easy. මොකද සිංහල කතා කරන්න පුළුවන් කෙනෙක් නම් English language එකේ pronunciation ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. එතකොට මේක පුරුදු වෙන්න බෑ. දැන් අපි සාමාන්‍යයෙන් හරිම common question එකක් කොහෙද ඔයා ඉන්නේ? කොහෙද ජීවත් වෙන්නේ? Where do you live? Where do you live? ඊළඟට මම අහන මගේ phone එක කොහෙද? Where's my phone? I can't find it. මට හොයාගන්න බෑ. I can't find it. Where's my phone? Where's my glasses? And then glasses දාන කෙනෙක් නම් හැම වෙලාවෙම glasses හොයනවානේ. Spectacles කියලා අපි කියන්නේ. Where are my glasses? Where are my glasses? I can't see anything. මට මුකුත් පේන්නේ නෑ. I can't see anything. Where are my glasses? ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට use කරන්න පුළුවන්. දැන් school යන ළමෙක් නම් Where's my school bag? Where's my school bag? Where's my water bottle? Where's my water bottle?
ඔය වගේ questions අහන්න පුළුවන් right අපි පළවෙනි එක where do you live දැන් සාමාන්‍යයෙන් අපි කාව හරි අඳුන ගනිද්දි අහනවනේ ගොඩක් ප්‍රශ්න right where do you live where where නෙමෙයි where where do you live where's my bag where's my phone where's my purse කොහෙද තියෙන්නේ කියලා අපි අහනවා ඊළඟට අපිට අහන්න ඕන කවුද කියලා කවුද අපි people කවුද ඔයාගේ තාත්තා කවුද ඔයාගේ class teacher right කවුද ඔයාගේ හොඳම යාළුවා කවුද අපි people කියන එක ගැන අහනවා නම් අපි use කරනවා who who is your father who is your class teacher who is your best friend ඔය වගේ අපිට questions අහන්න පුළුවන් කවුද Who is your favorite person? Or kamathima kena kawd? Who is your favorite person? Oy wage apita kawd kiyala ahanna ona who kiyana eka danna puluwan question word ekak widiyata. Ewa thawa hemoma danne nathi. Habai apita godak awashya wen ekak thamai whom. Api yanne kaath ekkada? Kaath ekkada katha kare. Whom did you talk to? Right? Whom did you talk to? Kaath ekkada? Whom? Whom? Mega whom? අගට m එකක් එනවා. Whom? කාත් එක්කද? කාත් සමගද කියලා අපි අහනවා නම් whom. ඊළඟට අපි අහනවා නම් මොන එකද? අපි මොන හරි දෙයක් තෝරනවා නම් which one කියලා අපි අහනවා. Which one? Which? දැන් මම අහනවා ඇඳුම් දෙකක් දීලා අපි තුම shirts දෙකක්. Which shirt do you want? මොන shirt එකද ඕගලන්ට ඕනේ? Which shirt do you want which one right which color do you like the best mona part of the wedi pura kemathi which color dan man colors godak tiyala ahano mona color ekata kemathi which color do you like which one right which one mona ekada which api godak meka choices api mona hari theriyamak karana nan thamai api godak welata meka use karanne which api ahano mona movie ekada wata balanna ona Which movie do you want to watch? Which movie do you want to watch? ඊළඟට අපි අහනවා කාගේද මේක? කාගේද? කාගේද මේ ෆෝන් එක? Whose phone is this? Whose phone is this? කාගේද? Whose phone is this? ඊළඟට කාගේද මේ කාර් එක? Whose car is this? Whose car is this? කාගෙද කියලා අහනවා නම් අපි යූස් කරනවා whose කියලා. කාගෙද? Whose jacket is this? Whose blazer is this? Whose pen is this? Right? කාගෙද? Whose? අපි කියනවා possession කියලා. Possession කියන්නේ මොකද්ද? අපිට අයිති දෙයක්. එතකොට දැන් මේක අයිති මට නම් මම කියනවා this is my phone. එහෙනම් whose phone is this? Is it yours? ඒක ඔයාගෙද? අපි කොහොමද දන්නේ ඒක ඔයාගෙද කියලා? Is it yours? කාගේද මේ පොත් whose books are these whose books are these මේ පොත් ටික කාගේද ළඟ තියෙන දෙයක් නම් අපි කියනවා these කියලා ළඟ තියෙන ගොඩක් දේවල් නම් these whose books are these එන්න ඒ විදිහට අපි යූස් කරනවා whose books are these whose කාගේද ඊළඟට අපි අහනවා හේතු ඇයි මෙහෙම කළේ මොකක්ද හේතුව why අපි අහනවා ඇයි එයා අඬන්නේ Why is he crying? ඊළඟ අපි අහනවා ඇයි ඔයා ඉස්කෝලේ ගියේ නැත්තේ? Why didn't you go to school? Right? Why didn't you go to work? ඇයි අද වැඩට ගියේ නැත්තේ? Why? අපි why ඇයි rhyme උත් වෙනවා මේක. Why? ඇයි? Why? Why did it happen? ඇයි එක එහෙම වුනේ? අපි ඒකන මොකක් හරි reason එකක් හේතුවක් නැත්නම් මොකද්ද මේකට හේතුව කියලා අහනවා. අපි යූස් කරනවා why question එක අහන්න ඕනේ why කියන එක why right why ඊළඟට අපි අහනවා නම් කොහොමද කියලා කොහොමද ඒක කරේ how අපි අහනවා කොහොමද එහෙට එන්නේ how can i get there දැන් මේ පාඩම් වල ඉස්සරහට යද්දි මම එකක් ටීච් කරනවා අපි පාර අහන්නේ කොහොමද පාර කියන්නේ කොහොමද කියලා asking and giving directions කියලා ඒකේ ගොඩාක් අපි පාවිච්චි කරනවා how can i get to the museum මම museum එකට යන්නේ කොහොමද how can i get to the museum how can i
complete my homework? How can I fix my door? How can I fix my computer? කොහොමද මම මේක හයි කරගන්නේ? කොහොමද මේක හදාගන්නේ කියලා අහනවා නම් fix කරනවා කියලා අපි කියනවා. Right? How? කරුණා කරලා මට කියන්න. Please tell me. Please tell me how to do it. කරුණා කරලා මට කියන්න කොහොමද මම මේක කරන්නේ කියලා. Please tell me how to do it. Right? Please help me. උදව් කරන්න. Please help me. ඔය වගේ ක්‍රියාපද අපිට ගොඩාක් පාවිච්චි කරන්න පුළුවන්. මම ආපහු වතාවක් මේ question words කියන එක explain කරන්නම්. Question words කියන්නේ මේව තමයි අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් අහද්දී මුලට පළවෙනි වචනේ විදියට පාවිච්චි කරන නිසා අපි මේවට question words කියනවා. තවත් අපි කියනවා WH words කියලා. මොකද මේක ගොඩක් ඒවා WH වලින් පටන් ගන්න නිසා question words නැත්නම් WH words කියලා කියනවා. පළවෙනි එක what. What. අපි මොන හරි දෙයක් ගැන අහනවා නම් what what is your favorite book what is your favorite color what is your school what's your name what ඊළඟට අපි කවද්ද කියලා අහනවා නම් when when කවද්ද when කොහෙද කියලා අහනවා නම් where where what when where what when where ඊළඟට අපි අහනවා නම් කවුද කියලා කවුද who කවුද ආගේ හොඳම යාළුවා who is your best friend who is your best friend who is your class teacher කවුද ආගේ class teacher who is your father right who is your brother ඔන්න ඔය වගේ අපි කවුද කියලා අහනවා නම් people ගැන කතා කරනවා අපිට use කරන්න පුළුවන් who ඊළඟට අපි කියනවා නම් කාත් එක්කද කියලා whom අපි කිව්වොත් කාත් එක්කද කියලා whom 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 did you talk to කාත් එක්කද කතා කරේ whom whom ඊළඟට අපි අහනවා නම් මොන එකද කියලා which one which one which fruit do you need මොන පළතුරුද which fruit which color do you like mona patas or kemathi which movie do you want to watch mona movie ekada oata balanna ona which movie do you like mona movie ekada oya kemathi which movie do you like which one mona ekada which one ilanga api hanona nan kaageda kiyala whose whose kaageda me phone eka whose phone is this whose phone is this kaagada me car ekak whose car is this kaagada me laptop ekak whose laptop is this api possession kiyana eka gana katha karaddi possession kaata da aitiya tiyenne kaagada kiyala api ahanawa na whose ilana api monawari hetuwak ahanawa na why ai meka mehemu une mokadda hetuwa why why aiya adanne why is he crying why is he crying aiya school yanne nathi why isn't he going to school and why didn't he go to school man me tenses ogolanta wenama teach karanawa danata api me words tik igena ganimmu why 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 is he sad aiya dukin inne why is he sad me wage chuti wakya walin mulin patan ganna why aiya dukin inne why is he sad ඊළඟට අපි අහනවා කොහොමද කරේ how 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 did you do it කොහොමද ඔයා ඒක කළේ කරුණාකරලා මට කියන්න please tell me කරුණාකරලා අපි මේ ඉංග්‍රීසි වල manners කියනක ගොඩාක් අපි බලන දෙයක් manners අපි කියනවා politeness කියලා අපි ඒක හරියට පාවිච්චි කරනවා please කරුණාකරලා ඊළඟට තව එක දෙයක් මම මතක් කරන්නම් ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ අපි හරියට මේ greetings politeness කියන එක බලනවා අපි හැම වෙලාවකම thank you you're welcome excuse me sorry ඒ වගේ අපි phrases use කරනවා එතකොට දැන් ඕගොල්ලෝ තව දෙයක් මම අද teach කරන්නම් අපි කායකාරී කතා කරද්දී අපිට එයා කියපු දේ තේරුන්නේ නැහැ නැත්නම් අපිට එයා කියපු දේ ආපහු අහගන්න ඕන නම් අපි කියනවා can you please repeat it I didn't understand.
මට තේරුන්නේ නැනම් I didn't understand. Can you please repeat that again? කරුණාකරලා ඒක ආපහු කියන්න පුළුවන්ද? Can you please repeat that again? ඔන්න ඔය විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. Right? So මේ දේවල් extra දේවල් දැන් අපි අද lesson එකේ බැලුවේ daily activities මම ආපහු මුලට කොල්ලොම ගෙනියන්නම්. අපි අද බැලුවේ daily activities නැත්නම් everyday activities කියන එක ගැන අපි කොහොමද questions අහන්නේ? ඒක ගැන කතා කරන්නේ කොහොමද? මේ වගේ list එකක් අපි බැලුවා. daily activities ගැන කතා කරන විදිය අවසානයේ අපි මම අද vocabulary විදියට තෝරගත්තු question words ඊළඟට මේ usage කියන්නේ ඒක පාවිච්චි කරන අවස්ථා මොනවාද examples කියන්නේ මම උදාහරණ ටිකක් දීලා තියෙනවා ඊට අමතරව ඕගොල්ලෝ වීඩියෝ එක ආපහු බලද්දී මම කියපු questions මම ප්‍රශ්න අහන්න පාවිච්චි කරගත්ත examples ඕගොල්ලන්ට ආපහු මේක ඕනම වාර ගණක් බලලා ඕගොල්ලන්ට perfect වෙනකන් ඕගොල්ලන්ට හොඳටම පුළුවන් වෙනකන් මේක ප්‍රැක්ටිස් වෙන්න රිවයිස් කරන්න පුළුවන්. ඕකේ? රයිට්. සෝ අද දවසේ මම මේ ටික තමයි ඇත්තටම කවර් කරන්න බලාපොරොත්තු වෙන් හිටියේ. everyday activities ඒ වගේම vocabulary වලට question words. ඒකට සාමාන්‍යයෙන් අපි හැමදාම topic එකක් අරගෙන ඒකට අවශ්‍ය වචන ටිකක් අපි බලනවා. ඊට අමතරව මම ඔයගොල්ලන්ට පාඩම් කරන්න words list එකක් දෙනවා. ඒ වගේම live class ඒ ළමයිම pronunciation අපි ප්‍රැක්ටිස් කරනවා. conversations ඒ කියන්නේ අපි සංවාද කරනවා දැන් අද අපි තාම පළවෙනි දවස නිසා ඒ වගේ දේවල් වලට ගියේ නැහැ හැබැයි අපි කෝස් එක ටික ටික ඉස්සරහට යද්දී ඔය වගේ දේවල් උත් අපි ළමයි එක ප්‍රැක්ටිස් කරනවා එතකොට අද දවසේ ඕගොල්ලන්ට මොනවාරි questions තියෙනවා නම් මොනවාරි තේරුම් නැති දෙයක් තියෙනවා නම් ඕගොල්ලන්ට questions අහන්න පුළුවන් if you have any questions you can ask now or else you can send them in the zoom chat Zoom chat එකෙන් එවන්නත් පුළුවන් questions තියෙනවා නම් එහෙම නැත්නම් ඕගොල්ලන්ට පස්සේ WhatsApp එකෙන් වුණත් questions තියෙනවා නම් අහන්න පුළුවන් This is the number you can contact me through this number මේ number එකෙන් contact කරන්න පුළුවන් එතකොට මගේ ආයතනය online A+ tutor එතකොට other class එක beginners weekend class එක group 5 Okay, so questions in our over the WhatsApp packing Mati to pass the contact Karan Pulua. So, thank you for joining today. I hope that you have learned something important. Other than Sekatuicha Hamotam Godak Stuti, Mangituna Digatam Apite Kekatuela Indikiala, Mimasa Hai Pura Avatama, Monari Ogolan Theory Chenati there, Monari Matekapa discuss Karan Nona, WhatsApp Harapita, Katakaran Pulua. Okay, right. So, with that, I'll end the session for today. Thank you for joining. I'll see every one of you next week. Sunday from 8 to 10. Okay, thank you for joining today.